හරි අයිබුවන් පුතේ, මිතර චුට්ටි වෙලාවක් අපි ගත කළා පන්ති වැඩ ටික ආරම්භ කරන්නට. සියලුම දෙනා මං හිතන්නේ පන්තියට සම්බන්ධ වෙමින් කිහිප දෙනෙක් තව තන හැමෝ වගේ මං හිතන්නේ සම්බන්ධ වෙමින් වෙලා ඇත්තේ. අපි දරුවනේ වැඩ ටික ආරම්භ කරමු. පොතේ දැන් අපි පහුගිය දවසේ සාකච්ඡාවේදී අපි කතා කළා, ඒ කියන්නේ ගිය එක සතියක් අපි පන්තියේ වැඩ ටික අපි සාකච්ඡා කිරීමක් කළේ නැහැ. අපි එතකොට ගිය සතිය කරපු වැඩත් එක්ක කතා කරද්දී අපි පොතේ මේ මික්ස් චැලෙන්ජ් හතර දක්වා අපි කතා කරලා ඉවර කළා. මික්ස් චැලෙන්ජ් පහ අද හොමම තියලා මම මික්ස් චැලෙන්ජ් හය පේපර් එක අතර ගන්නවා. ඒ වගේම අපිට දරුවන් අද කතා කරලා තියෙනවා ටී පේපර් සෙට් එකක් සහ ඒ වගේම සුපර් ක්වෙස්චන් පේපර් සෙට් එකක් කතා කරන්න තියෙනවා. හරි, අපි දැන් මේ එකින් එක මේ සියලුම කාරණා කතා කරගෙන අපි යමු. හරිද? හොඳයි. පුතාලා මුලින්ම ගන්න, ඔයාලා ළඟ තියෙනවා පොදේ මික්ස් චැලෙන්ජ් 6 පේපර් එක ගන්න. මුලින්ම අතට මික්ස් චැලෙන්ජ් 6 පේපර් එක අතට ගන්න. මික්ස් චැලෙන්ජ් 6 පේපර් එක. හරි, පුතාලා ගන්න මුලින්ම මික්ස් චැලෙන්ජ් 6 කියන පේපර් එක අතට ගන්න. මික්ස් චැලෙන්ජ් 6 පේපර් එක. හරි, අතට ගත්ත නැති කට්ටියට අදාල හොයා ගන්නක පේපර් එක. මික්ස් චැලෙන්ජ් 6. හරි, ප්‍රශ්න වලට මම මොනවා උත්තර ටික දුන්නා. හරි, ඔයාලගේ දැන් එන්න තියෙන්නේ මික්ස් චැලෙන්ජ් 6 පේපර් එකට. දැන් අපි ගිය සතියේ අපි අවසානට කතා කරපු කොටස තුල අපි සමහර කාරණා, ඒ කියන්නේ ගිය සතියේ අපිට පන්තියේ එක සතියක් කරන්න බැරි වුණා. හරි, එතකොට දැන් මික්ස් චැලෙන්ජ් 6 පේපර් එක දැන් ඉඳලා අපි ඉස්සරහට කතා කරගෙන යන්. අපිට දැන් වැඩ ගොඩක් ඉතිරිලා තියෙනවා, අපි ඒ ටික ඉක්මනින් කරගෙන යන්. ඒත් එක්ක මාලට දරුවනේ නිෂ්පාදන තාක්ෂණයේ දෙන නිබන්ධනයට අදාළ කරුණු කීපයක් කරුණ ටික අපි දරුවන් වලට වීඩියෝ එකකින් අපි ලබා දීම සිද්ධ කළා. ඒ වගේම සෞඛ්‍ය සහ ආරක්ෂාව ඒකකයට අදාළව අපි නිබන්ධනයේ පුරවක් නැත්නම් නිබන්ධනයේ නැත්නම් වලට දෙන පිටු ෂෝට් නෝට් එක මම ෆිල් කරගන්න කියලා කියව වීඩියෝ සෙට් එකක් දීලා, ඒකේ කරුණු කීපයක් ඔයාලා දන්නේ නැති ඒවා තියෙනවා කියලා කිව්ව මම ඒ ටික පාඩමේ ඉස්සරහට කතා කිරීම කරන්න. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අපි දැන් අද අපි මේ කතා කරන්නේ අප්‍රේල් මාසේ අවසාන දවස. එතකොට දැන් හෙටින් ආරම්භ වෙන්නේ මේ මාසේ පළවෙනිදා. එතකොට හෙටින් මේ මාසේ ආරම්භ වෙනවා. එතකොට මේ මාසේ තුලත් අපි දරුවනේ අපේ රිවිෂන් පන්තියේ වැඩියමක් කටයුතු සාකච්ඡා කරන්න අපි සියලුම කටයුතු මේ වෙනකොටත් සූදානම් කරලා තියෙන්නේ. හරිද? හරි, මම ඉස්සරහට දැනුවත් කිරීම සියල්ලක්ම ඔබ සඳහා මම ඒ කටයුතු ටික සිදු කිරීම කරන්න. හරි, පොතේ දැන් මික්ස් චැලෙන්ජ් 6 පේපර් එකේ මුලින්ම දෙන්නේ පළවෙනි ප්‍රශ්නේ වෙන මෙහෙමයි. හරි හරි right අපිට දෙන්නේ පුතේ 6 වෙනි පේපර් එකේ දෙනවා අපිට රූප සටහනක්. දෙනවා රූප සටහනක් දීලා කියනවා ඉහත දැක්වෙන්නේ මම මේ කතා කරන මික්ස් චැලෙන්ජ් 6 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කතා කරන්නට යන්නේ. පළවෙනි ප්‍රශ්නය පොතරට දෙනවා රූප සටහනක්. රූප සටහනක් දෙනවා දීලා කියනවා ඉහත දැක්වෙන්නේ යතුරු පැදි ඉදිකිරීමේ කර්මාන්ත ශාලාවක් සහ එය පවත්වාගෙන යාමට කාර්යාලයක් සඳහා යෝජිත ගොඩනැගිල්ලක සැලැස්මක් කියලා කියනවා. හරි, එහි කැපිටල් ඒ කාමරය කර්මාන්ත ශාලාව සඳහා බී කාමරය කාර්යාලය සඳහා භාවිතා කිරීමට යෝජිතයි කියලා කියනවා. හරි, ඒ කියන කොටස කර්මාන්ත ශාලාවට බී කියන කොටස කාර්යාලයට තමයි යෝජනා කරලා තියෙන්නේ. හොඳයි, පළවෙනි කොටස කියනවා කාර්යාලයෙහි ගෙබිම බිම් උළුවදා නිමහම් කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවශ්‍ය වන මිලිමීටර් 300 වැඩි කිරීම 300 ප්‍රමාණයේ බිම්බුළු සංඛ්‍යාව ගන්නේ කරන්න. හරිද? හොඳයි, එතකොට දැන් මෙතනදී බිම්බුළු අපිට අවශ්‍ය වෙන්නේ කොහටද පුතේ? බිම්බුළු අවශ්‍ය වෙන්නේ කාර්යාලයට. එතකොට දැන් මෙතනදී B කියලා කියන්නේ කාර්යාලයනි. හරි, එතකොට කාර්යාලය ගත්තට පස්සේ කාර්යාලයේ දිග බලල හොයා ගන්නට ඕනේ අපි. දැන් මේ දීලා තියෙන රූප සටහනට අනුව අපිට පුතේ කාර්යාලයේ දිග බලල හොයා ගන්න හැකෙනි. දැන් මෙතන දීලා තියෙන කොටසට අනුව ඔයාලට දෙන්න දරුවනේ B කියන කොටස ගන්නකෝ. C කියන කොටසේ අභ්‍යන්තර දිග හොයා ගන්නකෝ. D කියන කොටසේ අභ්‍යන්තර දිග හොයා ගත්තොත් මේක අපිට කියන්න පුතේ D කියන කොටසේ මේ කෙළවර ඉඳලා මේ කෙළවර දක්වා 3280ක් තියෙනවා. ඔය 3280ක් කියලා කියන්න පුතේ ඔය ගොඩනැගිල්ල නැත්තම් කාමරේ දිගනේ, ඇතුලේ දිගනේ ඔය කියන්නේ. 3280ක් කියන්නේ ඇතුලේ දිග, අභ්‍යන්තර දිගනේ. අර මද අර 220 කියලා කියන්නේ බිත්තිවල ඝනකම. අපිට බිත්ති ඝනකම අවශ්‍ය නැහැ. අර සෙන්ටු ටු සෙන්ටර් ඩිස්ටන්ස් එක, ඒ කියන්නේ ඇතුලේ පමණක් පවතින දිග 3280යි.
පළල පැත්තරේදී 2725ක් වෙනවා ඇතුළත, ඒ කියන්නේ ඇතුළේ ඉඳලා ඇතුළ පැත්තරදීම දුර. අර 220ක් කියලා කියන්නේ බිත්ති ගණක අපිට ඒක අවශ්‍ය නැහෙනේ. එතකොට දිග දන්නවා පළල දන්නවා. එහෙනම් අපිට මේ මොකද්ද කාර්යාල කාමරයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. කාර්යාල කාමරයේ වර්ගඵලය හොයාගෙන ඒක බෙදුවොත් පුතේ ඒක ටයිල් කැටයක වර්ගඵලය අපිට එනවා අවශ්‍ය ටයිල් කැට ගණන. පැහැදිලිද? හරි. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් අවශ්‍ය බිම්පුළු සංඛ්‍යාව. එක වගන්තියෙම ලියන්න පුළුවන් වේ. අවශ්‍ය බිම්පුළු සංඛ්‍යාව පළවෙනි කොටසල ලියනවා අවශ්‍ය බිම්පුළු සංඛ්‍යාව. අවශ්‍ය බිම්පුළු සංඛ්‍යාව කියලා ලියලා එක වගන්තියෙම උත්තර ගනිමු. අතුලිත වර්ගඵලය කියන්නේ 3280 වැඩි කරන්නට ඕන 2750. එතකොට වර්ගඵලය එනවා. ඕක බෙදන්න එක ටයිල් කැටයක වර්ගඵලය කියන 300 වැඩි කිරීම 300. මෙයාගේ වර්ගඵලය 300 වැඩි කිරීම 300 බෙදන්නකො. එතකොට අපිට ලැබෙනවා පුතේ වර්ගඵලය වර්ග මේ වර්ගඵල දෙකේ අනුපාතය කියලා කියන්නේ අවශ්‍ය ටයිල් කැට ගණන් එනවා. හරි. ඔතන බලන්න ටක් ගාලා අවශ්‍ය ටයිල් කැට ගණන් හොයන්න බලන්න කීයද කියලා මට බලන්න උත්තරේ දෙන්න සුළු කරලා. උත්තරේ ගන්න බලන්න පුතේ සුළු කරලා ටක් ගාලා. උත්තරේ ආරම්භට කියන බලන්න ටක් ගාලා කීයද කියලා සුළු කරලා ගන්න ටක් ගාලා බලන්න. හරි. උත්තරාවද ශෂික ශාදී මට බලන්න උත්තර ටික දාන්න උත්තර ගැට්ටා කරලා කියලා දාවේ කියලා ටයිල් කර කීයක් කියලා දාවේ. ඔක බෙදාගත්තට පස්සේ හරියටම උත්තර එන්නේ කීයද බලන්න. ඔක බෙදාගත්තට පස්සේ මට කියන්නේ මේක බෙදාගත්තට පස්සේ කීයද එන්නේ? 100ක් වුණා නම් එන්නේ නැහැ මං හිතන්නේ. 100ක් වෙනවද? 100.22ක් කියලා දෙන්නේ. ශෂික කියන එහෙම ශාදි බලන්න උත්තරේ බලන්න කියන්නේ ශාදි දක්වා එකමද? ශෂික නම් 101 100.22 කියලා කියන ඔබ බෙදාගත්තට පස්සේ ශාදි කීයද ආවේ? ඇකල විදාවට කියන්න
බෙදුවේ නැද්ද? හරි. කැල්ල ගන්න සුළු කරමුද අපි? හරි. කැල්ල ගන්න අපි සුළු කරමු බලන්න. 3280 වැඩි වෙනවා 2750න් බෙදෙනවා 300 වැඩි කිරීම 300. 100.2 දෙකයි 100.2 දෙකයි 100.2 දෙකයි කියන අපිට ටයිල් කැට 100ක් ගන්න බෑනේ. එතකොට අපි පොතේ තව එක ටයිල් කැටයක් වැඩිපුර ගන්නවා. ඒ කියන්නේ ටයිල් කැට අපි ගන්නවා කියන සේරම 101යි 101යි. හරිනේ. හොඳයි. ඔන්න පළවෙනි කොටස උත්තරේ හරි. දෙවෙනි කොටස කර්මාන්ත ශාලාවේ බිම නැත්නම් කර්මාන්ත ශාලාවේ බිම් සිමෙන්ති වැලි බදාම යොදා නිමහම් කිරීමට සුදුසු බදාමයේ මිශ්‍රණ අනුපාතය ද්‍රව්‍ය සමග දක්වන්න. දරුවනේ දැන් ඔය කර්මාන්ත ශාලාවේ බිම වැලි බදාම යොදා නිමහම් කරන්න යන්නේ. අපි කියන පොතේ මේ බදාම කපනවා කියලා කියන්නේ. හරි. එතකොට දරුවනේ අන්නේ සඳහා ගැලපෙන ද්‍රව මිශ්‍රණ අනුපාතය හාන්නේ. එතකොට පොතේ මේ සඳහා ගැලපෙන්නේ සිමෙන්ති සහ වැලි 1:5 අනුපාතයටයි අපි පාවිච්චි කරන්නේ. සිමෙන්ති වලට වැලි අනුපාතය පුතා 1:5 අපි වේලා ගන්නවා කපරාරු කරන්න. සරි මේ අර බිමට දාන, ඒ කියන්නේ දරන අපි කපරාරු එහෙම නැත්නම් අපි බදාම කපනවා කියන්නේ අන්න ඒ වැඩේට. දැනුදේ සිමෙන්ති වැලි අනුපාතය සිමෙන්ති වැලි අනුපාතය සිමෙන්ති වැලි අනුපාතය 1:5 සිමෙන්ති වැලි අනුපාතය 1:5 සිමෙන්ති වැලි අනුපාතය 1:5 සිමෙන්ති වැලි අනුපාතය 1:5 සිමෙන්ති වැලි අනුපාතය 1:5. හරි. එයාගේ ඒ කොටස දෙනවා මෙහි ආලෝකය සැපීම සඳහා what 100ක සූත්‍රිකා පහනක්ද what 100 මිලිමීටර 120ක ප්‍රතිදීපන බටපහන් හතරක්ද, ඒ කියන්නේ දිග විදුලි ජවය සැපීමට ඇම්පියර් 5 සහ ඇම්පියර් 15 කෙවෙන පිටුවන් කිහිපයක්ද භාවිතා කරනවා. හරි. පළවෙනි කොටස කියනවා බෙදා හැරීමේ පූර්ව සඳහා අවශ්‍ය සිඟිති පරිපථ බිඳිනවල සංඛ්‍යාව සහ ධාරාව පෙන්වනවා කීයද කියලා. සංඛ්‍යාව සහ ධාරාව. හරි. අපි ඒක උත්තරයක් ගනිමු. හරි. අපි ඒක උත්තරයක් ගනිමු. මෙහෙම හරි. අපි මෙහෙම ගනිමු පොත උත්තරයක්. ඔයාලට කියන්නේ මෙන්න මේ කතන්දරේනේ. ඔයාලට කියන්නේ ආලෝකය සපයන්න වොට් 100ක සූත්‍රිකා පහන් පහක් තියෙනවා. දැන් මේ රූපේ බලපුවාම ඔයාලට පේනවා දරුවනේ වොට් 100ේ පහන්. ඒ කියන්නේ දරුවනේ මෙතන හරි වොට් 100ේ සූත්‍රිකා පහන් පහකුයි ප්‍රතිදීපන බට පහන් හතරක්. ටියුබ් ලයිට්ස් හතරක් තියෙනවා කතන්දරේ. හරි. රූපේ පේනවා වොට් 100ේ සූත්‍රිකා පහන් පහයි. එතකොට 2යි 4යි 5 එකක් හරි ඇම්පියර් 5 සහ 15 කෙවෙනි පිටුවාන කීපයක් පාවිච්චි කරනවා. අපේ රූපේ බලපුවාම පේනවා ඇම්පියර් 5 2යි 15 එකක් තියෙනවා කියලා පේනවා. හරි. අහනවා අපෙන් සිඟිති පරිපථ බෙදෙනවල ධාරාව සංඛ්‍යාව සහ ධාරාව කීයද කියලා යන්නේ. හරි. එතකොට දැන් ওই කතන්දරයට අනුව අපිට හොයන්න පුළුවන් වෙනවා දරුවනේ ওই සූත්‍රිකා පහන් තියෙනවනේ දරුවනේ පහක්. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඇම්පියර් 5 sorry ඇම්පියර් 6 MCB එකකට හයි කරන්න පුළුවන් පහන් ගණන 10ක් කියලා අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන් හොයන්න ඔය කියන කතාවට අනුව සූත්‍රිකා පහන් පහක් තියෙනවා කියනවනේ. ඔය සූත්‍රිකා පහන් පහේ තියෙන සූත්‍රිකා පහන් පහ සඳහා අවශ්‍ය MCB ගණන හොයන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට ලියන්න පුළුවන් what's year සූත්‍රිකා පහන් වට්සිය සූත්‍රිකා පහන් සඳහා අපිට ගන්න පුළුවන් පොතේ ඇම්පියර් 6 MCB 1යි. හරිද? ඊට පස්සේ 120ක් මිලිමීටර් ටියුබ් ලයිට්ස් ප්‍රතිදීපන බට පහන් කියන්නේ ටියුබ් ලයිට්ස් මිලිමීටර් 120ක් මිලිමීටර් 120 ප්‍රතිදීපන පහන් මිලිමීටර් 120 ප්‍රතිදීපන පහන් තියෙනවා හතරක්. ඒ හතරට ඇම්පියර් 6 MCB ගන්නවා අපි එකක්. හරිද? ඇම්පියර් 5 MCB එකක් ගන්නවා. ඇම්පියර් 6 MCB එකක්. ඊට පස්සේ ඇම්පියර් 5 ප්ලග් පොයින්ට්ස් ඇම්පියර් 5 ප්ලග්ස් තියෙනවා 1යි 2ක්. එතකොට ඒ සඳහා අපිට ගන්න වෙන්නේ ඇම්පියර් 6
එම්සීබී එකක්. ඊළඟට ඇම්පියර් 15 ප්ලග්ස්. එතන මෙයාලගේ ප්ලග්ස් දෙකයි මෙයාගේ ප්ලග්ස් එකයි ඉඳ තියෙන්නේ. ඇම්පියර් 15 ප්ලග් එකට ගන්න වෙන්නේ ඇම්පියර් 16 එම්සීබී එකක් ගන්න වෙනවා. 1 2 3 4. හරි, ඔන්න ඔතකොට දරුවනේ අපිට හම්බ වෙනවා මෙතනදී ඇම්පියර් 6 එම්සීබී සේරම ඕන වෙනවා 1 2 3ක්. ඇම්පියර් 16 එම්සීබී ඕන වෙනවා සේරම කීයක්ද? එකක්. ඔන්න MCB වල කරන්ට් එකයි අවශ්‍ය සංඛ්‍යාවයි අපි උදේ නෝට් කළා. ලස්සනට නෝට් කරගන්න බලන්න ඩබෝඩ තියෙන කට්ටිය. හරි, ලස්සනට නෝට් කරගන්න. අඩුපාඩු දිරන හදා ගන්න. හරි. හරිනේ. හොඳයි. රයිට්. ඊට පස්සේ කියනවා පියරැසි වටපහන් පරිපථ සංකේත භාවිතා කරමින් අඳින්න. ඒ කියන්නේ පියරැසි වටපහන් පරිපථයක් කියන මොකද? ටියුබ් ලයිට්ස්. හරි, ටියුබ් ලයිට් සර්කිට් එකක් අපිට අඳින්න කියලා කියනවා සංකේත පාවිච්චි කරලා. මම අඳිනවා මෙහෙම. මෙයා A, මෙයා B, මෙයා C. A, B, C කියලා තුන්දෙනෙක් අපි ලකුණු කරනවානේ පොදේ. මෙතන A වලට මොකක්ද කියන්නේ? A වලට කියනවා පොදේ චෝක් එක නැත්තම් අනුබාධක දඟලය. අනුබාධක දඟලය. B කියන්නේ මොකක්ද? බට පහන. C කියන්නේ මොකක්ද? ආරම්භකය. කැපිටල් A කියන්නේ අනුබාධක දඟලේ, ඒ කියන්නේ චෝක් එක, B කියන්නේ බටපහන, C කියන්නේ පොතේ ආරම්භකය. මේ සංකේත සටහන වල දන්නවා මේ වටකොට ඉලෙක්ට්‍රිකල් වල මේවා ඉගෙනගෙන ඇති. ටක් ගාලා මේක නෝට් කරගන්න. හරි, ඉක්මනින් නෝට් කරගන්න. හරි, පොකල ගන්න. ඉක්මනට ගමු අපි. හරි, දැන් ඔක ලියන ගමන් සටහන් කරන ගමන් අහගන්න. දැන් මේ පාර දරුවනේ ඒ ඕලෙවල් එක්සෑම් එකට ෆේස් කරන ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවා නම් හරි ඔයාලා දන්නවා පොදේ මේ පාර ඕලෙවල් කරන නංගිල මල්ලිලා ඕලෙවල් එක්සෑම් එක කරලා ඉවරන ගමන්ම ජූනි මාසේ එයාලා උසස් පෙළ පන්ති ආරම්භ කරන මේ වෙනකොට සූදානමක් තියෙනවා. හරි, ඒකේ ක්‍රියාවලියේ ප්‍රගතිය කෙසේ වෙතත් ආරම්භ කිරීමක් පොතේ සිද්ධ වෙන්න යන්නේ. හරි, ඒ නිසා මම හිතන්නේ එහෙම වුණොත් එහෙම විශේෂම ඔයාලගේ පන්ති, ඒ කියන්නේ ඔයාලට 24 ඉස්කෝලෙන් එහෙම ඔයාලට මොකක් හරි සහනයක් එහෙම හම්බ වෙයි නැත්නම් ඉස්කෝලේ ඉඩකඩ එහෙම මාදි ප්‍රශ්නකුත් තියෙනවනේ නේද? එතකොට ඒත් එක්කම ඔයාලට ඉස්කෝලෙලින් සහනයක් හම්බෙයි, 100% එහෙම සහනයක් හම්බෙයි. මොකද ඔයාලට ඉස්කෝලෙන් පොඩි නිවාඩු ටිකක් හෙමි ඉස්සරට හම් වෙයි. ඉස්කෝලේ යන දරුවෙක් නම් ඔබ නොනොයින පණන් ගැටලුවක් නැති වෙයි. අද බලමුකෝ ඔයාලට chances ටිකක් හම් වෙයි. හරි, මං හිතනවා මෙයාගේ වැඩි වෙරයි කියලා. ඊට පස්සේ කියනවා C, ගොඩනැගිල්ලෙන් පිටත පහන් සවිකිරීම සඳහා උචිත පහන් අල්ලු වර්ගය කුමක්ද? ඔතන දැන් ගොඩනැගිල්ලෙන් එළියට, හරි, ගොඩනැගිල්ලෙන් එළියට පහන් දාන්න යනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ බිත්ති වලට හයි කරන්න යනවා කියලා. හරි, එතකොට දරුවනේ ඒ සඳහා උචිත පහන් අල්ලු වර්ගය මොකක්ද කියලා යහන්නේ. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පොතේ මෙන්න මේ පහන් අල්ලු වර්ගය. මේ හෝල් එකකට නමක් කියනවා. මේවට කියනවා මොකද්ද පුතේ? ආනත, බාවර,
අල්ලු එහෙම නැත්නම් ධාරක කියලා කියනවා. ඇන්ගල් බැටන් හෝල්ඩර්ස් කියලා කියනවා. ආනත භාවර ධාරක කියලා කියනවා. ආනත භාවර ධාරක. හරි පැහැදිලිව නෝට් කරගන්න. ආනත භාවර ධාරක. ආනත භාවර ධාරක. ආනත භාවර ධාරක. හරි. හරි. ඔන්න අපි තුන්වෙනි කොටසට උත්තර ගත්තා. හරි. එයාගේ B කොටස එනවා. එයාගේ B කොටස එනවා. මෙම ගොඩනැගිල්ලේ කාමර දෙක යාප කිරීම සඳහා පනේල් දොරක් යොදවා ඇත. පනේල දොරක ප්‍රධාන කොටස් හතර නම් කරන්න. අපි දන්නා උදේ පනේල දොරක තියෙන ප්‍රධාන කොටස් හතරක් අහනවා. පනේල දොරක තියෙන ප්‍රධාන කොටස් හතර මොකද්ද? ඔව්. අපි දන්නා උදේ පනේල දොරක තියෙන ප්‍රධාන කොටස් හතර ගත්තට පස්සේ අපි දන්නා දරුවනේ එයාගේ තියෙන කොටස් හතර මොනවද? ඔව්. අපි දන්නා දරුවනේ පනේල තියෙනවා. ඒ වගේම දරුවනේ එයා ගත්තට පස්සේ එයාගේ තියෙනවා අංශපටි තියෙනවා. අපි ලියමුක කීපයක්. හරි. රේගලක් තියෙනවනේ මතකයි වලට. දැන් ওই දේවල් වල තියෙනවා එහෙම ඉගෙන ගන්න ඇත්තේ. හරි දැන් මොදේ අංශ අපෙන් ගන්න කොටස් කියද හතරක් අහනවනේ. හරි කොටස් හතර නෝට් කරමු. කියන්නේ මෙහෙම පණීල පණීල යටි ඉරල ලිවත් කමක් නැහැ. පණීල ඊළඟ කෙනා ලියන මොදේ රේගල රේගල තුන්වෙනි කෙනා ලියන්න පනේල රේගල පනේල රේගල අවසාන කෙනා ලියන්න පොතේ අංශපටි අංශපටි පනේල රේගල අංශපටි ඔන්න හතර දෙනා පනේල රේගල අංශපටි අංශපටි හරි රයිට් ඊට පස්සේ දෙවැනි කොටස දොර විවෘත කිරීම සඳහා වැඩිල ප්‍රමාණයක් වැය වීම මෙම දොර භාවිතයේදී මතුවන ගැටලුවක් ලෝ දොර මෙම ගැටලුවට විසඳුමක් ලෙස භාවිතා කරන්න පුළුවන් වෙනත් දොරක්. දැන් මේ දොර විවෘත කරන්න යද්දී පොතේ ලොකු ඉඩක් ඒ සඳහා අපි අයින් කරන්නට ඕනේ. ඒක මේ කියන ගොඩනැගිල්ලට ගැලපෙන්නේ නැහැ. අඩු ඉඩක් තුල දොර විවෘත කරන්න වහන්න නම් අපිට හැකියාව තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ සඳහා යොදා ගන්න ඕන දොරක් තියෙනවා. ඒ දොරට අපි නමකුත් කියනවා. ඒකට කියන මොකක්ද? ලිස්සන දොර. අර බිත්ති දිගේ තල්ලු කරන්න පුළුවන් දොරක් නම් මේකට වඩාත්ම ගැලපෙනවා. ලියන්න පුතේ උත්තර ලියන්න ලිස්සන දොර. ලිස්සන දොර. ලිස්සන දොර. ලිස්සන දොර. ලිස්සන දොර. ලිස්සන දොර. හොඳයි. D කොටසේ එක දෙක කොටස් හරි. ඊට පස්සේ C කොටස එනවා පුතේ. C කොටස යතුරුපැදි සේවා ඒකකයේ පවත්වා ගැනීමන ලබන කාමරයේ සිටින්නන්හට සිද්ධ වෙන්න පුළුවන් සෞඛ්‍යමය කරලු තත්ත්ව දෙකක් දක්වා ඒවායින් මිදීමට සුදුසු උපක්‍රම දෙකක් අහනවා. පුතේ දැන් මෙතනදී යතුරුපැදි සේවා ඒකකයේ පවත්වාගෙන කාමරයේ සිටින අයට සිද්ධ වෙන්න පුළුවන් සෞඛ්‍යමය කරලු දෙකක්. එකක් තමයි දැන් මෝටර් රථ දැන් මෝටර් බයිසිකල් වල දැන් එන්ජින් එහෙම දරුවනේ පණ ගන්වලා ක්‍රියාත්මක කරන්න යනකොට එන්ජින් ටියුන් අප් එහෙම කරන්න යනකොට අනිවාර්යයෙන්ම විසදුම දරුවනේ අග්‍රහණය වෙනවා සේවකයන්ට. ඕක එකක්. ඒ වගේම අධික ශබ්දය නිසා කන්වල ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ විසදුම අග්‍රහණය වෙන්න පුළුවන්. ඒ වගේම ශබ්දය නිසා කන් ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔය කරුණු දෙක මතක් කරමු. ලියන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. විමෝචක වායුව ආග්‍රහණය වීම විමෝචක වායුව ආග්‍රහණය වීම හේතුවෙන් ශ්වසන ආබාධ ඇතිවිය හැක ශ්වසන ආබාධ ඇතිවිය හැක සසන ආබාධ ඇති විය හැක මේ නිසා මුහුණු ආවරණ පැලඳිය යුතුය. මේ නිසා මුහුණු ආවරණ පැලඳිය යුතුය. මුහුණු ආවරණ පැලඳිය යුතුය.
හරි. ඊළඟ එක කියලා ලියන්න. ඊළඟ එක කියලා ලියන්න. එන්ජින් වල ශබ්දය හේතුවෙන් එන්ජින් වල ශබ්දය හේතුවෙන් එන්ජින් වල ශබ්දය හේතුවෙන් ශ්‍රවණාබාධ ඇතිවිය හැක. එන්ජින් වල ශබ්දය හේතුවෙන් ශ්‍රවණාබාධ ඇතිවිය හැක. ඒ වැළැක්වීමට කන් ආවරණ පැළඳිය යුතුය. ඒ වැළැක්වීමට කන් ආවරණ පැළඳිය යුතුය. කන් ආවරණ පැළඳිය යුතුය. හරි. ඊට පස්සේ උදේ එයාගේ D කොටස එනවා. D කොටස රවට පස්සේ කියන උදේ කර්මාන්ත ශාලාවේ සේවය කරන්නන්ගේ වැඩ පහසු කිරීම සඳහා සුදුසු ක්‍රමවේද දෙකක්. දැන් කර්මාන්ත ශාලාවේ වැඩ කරන අයගේ කාර්යයන් පහසු කරන්න මොකද්ද කරන්නට ඕන කියලා යන්නේ. හරි. කාර්ය පහසු කරන්න පොතේ කරන්න ඕන වැඩ ටික. කාර්ය පහසු කරන්න ඕන වැඩ මෙන්න මේවා. එකක් තමයි, හරි, කාර්ය පහසු කරන්න ඕන වැඩ ගත්තට පස්සේ එකක් අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් භාවිතා කරන ආයුධ ආම්පන්න ටික පිළිවෙලකට පිරිසිදුව ගබඩා කරලා දරුවනේ ආරක්ෂිතව තියන්නට ඕනේ. ඒ වගේම තෙල් ග්‍රීස් වගේ දේවල් බිම වැටෙන්නේ නැතිව වැඩ කරන්නට ඕන. ඒ වගේම දැන් මේක සර්විස් සෙන්ටර් එකකුත් තියෙනවනේ. විශේෂයෙන්ම දරුවනේ ජලය, විදුලිය, එහෙම නැත්නම් විදුලිය භාවිතා කරන නැත්නම් විශේෂයෙන්ම දැන් ඔය ස්විච් කෙවිලි වගේ දේවල් ජලය නොගැටෙන ලෙස ආවරණය කරලා තියන්නට ඕන. ඔය වගේ දේවල් කීපයක් අපිට කියන්නට පුළුවන්. කියන්නක මෙන්න මෙහෙම ලියන්න. තෙල් කමා ග්‍රීස් ආදිය තෙල් කමා ග්‍රීස් ආදිය තෙල් කමා ග්‍රීස් ආදිය පොළව මත තෙල් කමා ග්‍රීස් ආදිය පොළව මත නොගැටෙන අයුරින් පොළව මත නොගැටෙන අයුරින් පොළව මත නොගැටෙන අයුරින් භාවිතය හෝ භාවිතය හෝ වැටි ඇත්නම් පිරිසිදු කිරීම වැටි ඇත්නම් පිරිසිදු කිරීම වැටි ඇත්නම් පිරිසිදු කිරීම වැටි ඇත්නම් පිරිසිදු කිරීම තව එකක් ලියන්න. භාවිතා කරන ආවුද ආම්පන්න ආරක්ෂිතව ගබඩා කිරීම ආවුද ආම්පන්න ආරක්ෂිතව ගබඩා කිරීම ආරක්ෂිතව ගබඩා කිරීම ආරක්ෂිතව ගබඩා කිරීම ආරක්ෂිතව ගබඩා කිරීම තව එකක් ලියන්න. ජලය නොගැටෙන පරිදි සුවිචහා කෙවෙනි ආවරණය කිරීම. හරි. ඔන්න දරුවනේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. හොඳයි. එනවා පොතේ ටක් ගලපි දෙවෙනි ප්‍රශ්නෙ කියන මෙහෙම පොතේ කතාවක්. නිවසක කොන්ක්‍රීට් ව්‍යුහය මතුපිටය පෘෂ්ඨය ගල් මතුවෙලා මීමද ආකාරයේ සිදුරු සහිත නිමාවක් ඇති බව නිරීක්ෂණය කළාලු. එමෙන්ම ව්‍යුහය කාලයක් ගත වුණාට පස්සේ සිදුරු ආකාරයේ නිමාව නැති පෘෂ්ඨවලද මතුපිට පෘෂ්ඨයේ පුපුරා වරගන්නම් දිරාපත්වන ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාලු. හරිද? හොඳයි. අහනවා පළවෙනි කොටස. කොන්ක්‍රීට් පෘෂ්ඨයේ මීමද ආකාරයේ සිදුරු සහිත නිමාවක් ඇතිවීමට හේතු තුනක් පුතේලා අපි දන්නවා. කොන්ක්‍රීට් පෘෂ්ඨයක මීමදාකාරයේ සිදුරු ඇති වෙන්නේ මොනවා වුණාමද? මීමදාකාරයේ සිදුරු ඇති වෙන්නේ පුතේ අපි දන්නවා අනිවාර්යයෙන්ම සුසංවස්තනය නොකරපුවාම. පැහැදිලිද? එහෙම නැත්නම් කොන්ක්‍රීට් එක පුතේ දැම්මට පස්සේ හැඩයම් පෙට්ටියේ සිදුරු වලින් කොන්ක්‍රීට් බොරිය පුතා වෑස් වෙනවා. එතකොට මැදට වායු බුබුලු ගිහිල්ලා මීමදාකාරයේ කොහෙර ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කම්බි ගොඩක්, එහෙම නැත්නම් කම්බි ටිකට් එකිනෙකට ඕනවට වඩා වැඩිපුර ලං වෙලා කම්බි ටික බැඳලා තිබුණොත් ඒ අස්සට කොන්ක්‍රීට් යන්නේ නැහැ.
එතකොට දරුවනේ ඒ තැන්වල වායු කලාප ඇති වෙලා ඔය කියන සංසිද්ධිය වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ලියන්නකෝ මෙන්න මෙහෙම. පළවෙනි කොටසෙන් අහන්නේ කොන්ක්‍රීට් පෘෂ්ඨයේ මීවදාකාරයේ සිදුරු සහිත නිමාවක් ඇති වෙන්න හේතු තුනක්. ලියන්න පළවෙනි කෙනා. ලියන්නකෝ පළවෙනි කෙනා. ලියන්න. නිවැරදි ආකාරයට සුසංහසනය නොකිරීම. නිවැරදි ආකාරයට සුසංහසනය නොකිරීම. නිවැරදි ආකාරයට සුසංහසනය නොකිරීම. සුසංහසනය නොකිරීම. එහෙම නැත්තම් ලියන්න තව එකක් ලියන්න. තව එකක් ලියන්න. හැඩයමේ සිදුරක් තුළින් බොරය සහිත කොටස් ඉවත් වීම. බොරය සහිත කොටස් ඉවත් වීම. බොරය සහිත කොටස් ඉවත් වීම. තව එකක් ලියන්න. කම්බි වැඩි වීම නිසා. කම්බි වැඩි වීම නිසා සුසංහසන උපකරණ. කම්බි වැඩි වීම නිසා සුසංහසන උපකරණ සියලුම ස්ථානවලට ළඟා නොවීම. සුසංහසන උපකරණ නිය මේ මොනවද මේ සුසංහසන උපකරණ සියලුම ස්ථානවලට ළඟා නොවීම. සියලුම ස්ථානවලට ළඟා නොවීම. සියලුම ස්ථානවලට ළඟා නොවීම. හරිනේ. හොඳයි. ඊට පස්සේ දෙවෙනි කොටස මතුපිට පෘෂ්ඨය පුපුරලා වැරගන්නු මතු වෙලා මල බැඳින්න හේතු. දැන් මතුපිට පෘෂ්ඨය පුපුරලා මල බැඳීමට හේතු මොනවද පොදේ? එකක් තමයි භාවිතා කරන කම්බි මල බැඳලා. පැහැදිලිද? එහෙම වුණාම ඔය කියන සීන් එක වෙනවා. එහෙමත් නැත්නම් පොදේ තව සිද්ධ වෙන්න පුළුවන් මොනවද? තව වෙන්න පුළුවන් වැරගන්නුම් සඳහා තියෙන්නට ඕන වැස්ම නිවැරදිව තියෙන්න ඕන වැස්මක් තියෙනවනේ. වැස්ම කියන්නේ දරුවනේ කොන්ක්‍රීට් එකේ බාහිර පෘෂ්ඨයයි කම්බි අතර තියෙන ඕන පරතරයක් තියෙනවනේ. මේ වැස්ම නිවැරදි පරිදි නොතිබීම. ඒ කියන්නේ වැස්ම අඩු වුණොත් ඒත් මල කන්න පුළුවන් පොදේ. එහෙම නැත්නම් අර මතු පිට පොපරලා තියෙන ඉරිදැලීම් තියෙන තැන් වලින් ඇතුළට වතුර පොදේ කාන්දු වෙන්න පුළුවන්. ඒ වුණාම ඒත් ඔය සිද්ධිය වෙනවා. හරිද? අපි ලියමු මෙන්න මෙහෙම. හරි. දැන් පොදේ මෙහෙම. වැරගැන්වුම් සඳහා තිබිය යුතු වැස්ම ප්‍රමාණවත් නොවීම. වැරගැන්වුම් සඳහා තිබිය යුතු වැස්ම ප්‍රමාණවත් නොවීම. වැස්ම ප්‍රමාණවත් නොවීම. ලස්ම ප්‍රමාණවත් නොවීම. තව එකක් ලියන්න. මතුපිට තැලීම් හෝ ඉරිතැලීම් තුලින් ජලය කාන්දු වීම. තුලින් ජලය කාන්දු වීම. තුලින් ජලය කාන්දු වීම. තව එකක්. භාවිතා කරන කම්බි මලබැඳී තිබීම. ඔය වගේ දේවල්. ඒක තුන්වෙනි කොටස කියනවා පොදේ. මෙහිදී ඇති දුර්වලතා වළක්වා ගනිමින් ගුණාත්මක කොන්ක්‍රීට් වශයෙන් ලබා ගැනීම සඳහා කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම, තැන්පත් කිරීම, සුසංහසනය සහ පදම් කිරීම කියන අවස්ථා පිළිබඳව කෙටි විස්තර ලියන්න කියලා කියනවා. හරිද? හරි. අපි දැන් කතා කරමු පොතේ මුලින්ම කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම ගැන. ලියන්න පොතේ ඉස්සලම කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම කියලා ලියන්නකෝ. කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම. පුංචි කෑල්ලක් ගහලා ලියන්න. ඒ අර්ථයෙන් ඩොට් දාලා ලියන්න. කොන්ක්‍රීට් මිශ්‍ර කරද්දී මෙන්න මේ දේවල් ගැන කතා කරනවා. පළවෙනියම දරුවනේ අපි බලන්නට ඕනේ දීලා තියෙන මිශ්‍රණ අනුපාත අනුව කොන්ක්‍රීට් එක මිශ්‍ර කරගන්නවද කියලා බලන්නට ඕන. ඒ වගේම ඒ සඳහා ගැලපෙන අමුද්‍රව්‍යද යොදාගන්න කියලා බලන්නත් ඕන. පැහැදිලිද? හරි. ලියනවද මෙහෙම? ලියන්න. නියමිත ප්‍රමිතියකින්
නියමිත ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍යය නියමිත ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍යය භාවිතා කිරීම භාවිතා කිරීම නියමිත ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය භාවිතා කිරීම. දෙවෙනි එකන ලියන්න, ඊළඟ ඩොට් එක දාලා ලියන්න. තවත් අපි සලකන්න ඕන කරුණක් ලියන්න, ඊළඟ ඩොට් එක දාලා ලියන්න. ඒවා නියමිත අනුපාත වලට, ඒවා නියමිත අනුපාත වලට අවශ්‍ය ප්‍රමිතියට, අවශ්‍ය ප්‍රමිතියට මිශ්‍ර කිරීම, අවශ්‍ය ප්‍රමිතියට මිශ්‍ර කිරීම, අවශ්‍ය ප්‍රමිතියට මිශ්‍ර කිරීම. හරි, ඔන්න බෞන්ඩරි මිශ්‍ර කිරීම. හරි හරි, දැන් ඔය කරුණු ටික ලියලා තිබ්බද? ශෂික ලියලා තිබ්බද පොතේ ඔය කරුණු ටික? ඔය වගේ දේවල් ශාදී ප්‍රශ්න වලට උත්තර ගනිද්දී ඔය වගේ කරුණු ටිකක් ලියලා තිබුණද? ශාදී ඉන්නව නේද? හරි, ඔයාලා දැන් ඔය පේපර්ස් වල මං හිතන ගෙදරින් ඔයාලා උත්තරේම ලියාගෙන ලියාගෙන යනවත් ඇතිනේ නේද? හරි, අලියලා නෑ කියලා කියනවා ශෂික නම්. ශාදී මොකද පොතේ ලියවද? හලිව නැහැ. හරි, රයිට්. එතකොට දැන් ඔය කියන්නේ පොතේ කොන්ක්‍රීට් මිශ්‍ර කරද්දී අපි කරන්න ඕනේ දේවල් නේ. එහෙනම් ලියන්න, හරි, රූලක් අරලා ලියන්න ඕනේ ඊළඟට. තැන්පත් කිරීම කියලා ලියන්නකො. කොන්ක්‍රීට් තැන්පත් කරද්දී සලකන කරුණු ටිකකුත් අපි කතා කරමුකෝ. දැන් කොන්ක්‍රීට් තැන්පත් කරද්දී අපි දකිනා මෙන්න මෙහෙම ඒවා. මොනවද කොන්ක්‍රීට් තැන්පත් කරද්දී අපි දකින්නේ දරුවනේ? විශේෂම දරුවනේ අපි පාවිච්චි කරන හැඩයම් පෙට්ටියක් තියෙනවනේ, අච්චුවක් තියෙනවනේ. ඒ ඒ අච්චුව එහෙම නැත්නම් හැඩය මේ නියමිත ශක්තිය දෙන්නට ඕන. ඒ වගේම සිදුරු නැති තියෙන්න බෑ යාළගේ තැන්පත් කරද්දී. මලකාපු කම්බි පාවිච්චි කරන්න බෑ. ඒ වගේම කොන්ක්‍රීට් කම්බි නෙට් එකට යටින් ආවරණ කැට නියමිත පරතරයට නියමිත ප්‍රමිතියට තියන්නට ඕන. පැහැදිලිද? කම්බි එකට එකතු නොවන ලෙස පදින් ගැට ගහලා තියන්නට ඕන. ඒ වගේම සකස් කරගත්ත මිශ්‍රණය මිලිත 30ක් යන්න කලින් තැන්පත් කළ අවසන් කරන්නට ඕන. ඔන්න ඔය වගේ කරුණු තියෙනවා. ඒ නිසා ලියන තැන්පත් කිරීම කියලා දාලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. ලියන්න. සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම. මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම. තැන්පත් කර අවසන් කිරීම. හරි, තව කෙනෙක් ලියන්න පුතේ. ලියන්න. හැඩය මේ සිදුරු නොමැතිවීම හා අවශ්‍ය ශක්තිය තිබීම. හැඩය මේ සිදුරු නොමැතිවීම හා අවශ්‍ය ශක්තිය තිබීම. හැඩය මේ සිදුරු නොමැතිවීම හා අවශ්‍ය ශක්තිය තිබීම. ඊළඟට ලියන්න. ඊළඟට ලියන්න. කම්බි සඳහා ඇති වැසුම් ගල්, කම්බි සඳහා ඇති වැසුම් ගල් නියමිත ප්‍රමාණයට හා කම්බි සඳහා ඇති වැසුම් ගල් නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට තැන්පත් කිරීම. සුදුසු පරතරයට තැන්පත් කිරීම. ඊළඟට කම්බි එකට එකතු නොවන ලෙස, කම්බි එකට එකතු නොවන ලෙස හොඳින් ගැටගසා තිබීම. හොඳින් ගැටගසා තිබීම. තව එකක්. භාවිතා කරන කම්බි මල කෑම් වලින් තොරව තිබීම. භාවිතා කරන කම්බි මල කෑම් වලින් තොරව තිබීම. හරි, ඔය වගේ දේවල්.
ඔන්න දැන් අපි කොන්ක්‍රීට් මිශ්‍ර කළා, කොන්ක්‍රීට් තැන්පත් කළා. ඊට පස්සේ රුලක් කරලා ලියන්න පුතේ සුසංහසනයේදී කියලා දාලා ලියන්න පුතේ. මෙන්න මෙහෙම සුසංහසනයේදී අපි කරන්නට ඕන පුතේ මෙහෙමයි. දැන් සුසංහසනයේදී කරන්න පුතේ සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කරනවා. එකම වේලාවක් සුසංහසනය කරනවා. වැරගන්නුම් කම්බි වල නොගැටෙන පරිදි සුසංහසනය කරනවා. අදි සුසංහසනය හෝ අව සුසංහසනය නොවන පරිදි ඒ සිදු කරනවා. අදි සුසංහසනය කියන්නේ පුතේ ඕනෝට වඩා වැඩියෙන් හොල්ලනවා. අව සුසංහසනය කියන්නේ අවශ්‍ය පමණට හොල්ලන්නේ නැහැ. තේරුණාද? ඒ දෙකම ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ. ලියන්න පුතේ එහෙනම් සුසංහසනයේදී සලකන කරුණු. ලියන්න පුතේ මෙහෙම. සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම. සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම. ඒකාකාරව සුසංහසනය කිරීම. ඒකාකාරව සුසංහසනය කිරීම. තව එකක් ලියන්න. එකම වේලාවක් සුසංහසනය කිරීම. එකම කාලයක් කිව්වත් හරි. එකම වේලාවක් එහෙම නැත්නම් එකම කාලයක් සුසංහසනය කිරීම. සුසංහසනය කිරීම. ඊළඟට නියමිත කාල කොටගෙන නියමිත කාලයක් කියලා කියන්න අවශ්‍ය නැහැ. දැන් එකම කාලයක් කියලා ලියුවානේ. ඊළඟට තව එකක් ලියනකොට ලියන්න කම්පන උපකරණ. එහෙම නැත්නම් සුසංහන උපකරණ. කම්පන උපකරණ නැත්නම් සුසංහන උපකරණ. වැරගැන්වුම් කම්බි වල වැඩගැන්වුම් කම්බි වල නොගැටෙන පරිදි වැඩගැන්වුම් කම්බි වල නොගැටෙන පරිදි එය සිදු කිරීම හරි ඇති. ඊට පස්සේ දරුවනේ තව එකක් කොන්න ලියන්න. අවසුසංහසනය හෝ ඊළඟ එක තව ගලියන්න. අව සුසංහසනය හෝ අදි සුසංහසනය. අව සුසංහසනය හෝ අදි සුසංහසනය නොවන අයුරින් එය සිදු කිරීම. නොවන අයුරින් එය සිදු කිරීම. නොවන අයුරින් එය සිදු කිරීම. හරි හරි. ඊට තව එකක් තියෙනවා පොතේ රූලක් අරලා යන පදම් කිරීමේදී කියලා ලියන්න. පදම් කිරීමේදී. පදම් කිරීමේදී ලියනකොට මෙන්න මෙහෙම පදම් කරත් සලකන කරුණු. ලියනකොට මෙහෙම ලියන්න. මේ මුලින්ම ලියන්නේ මෙහෙම. යෙදු කොන්ක්‍රීටයේ මත ඇවිදීමට හැකි අවස්ථාවේදී ජලයෙන් තෙමීම ආරම්භ කරයි. ලියනකොටේ වැටියක් බැඳ ජලය පුරවා පොකුණක් ලෙස සැකසීම. තාගක ලියන්න. තෙත වැලි තට්ටුවක් හෝ ලීකුඩු තට්ටුවක් යෙදීම. තාගක ලියන්න පුතේ. ජලයේ ගිල්වීම. තවක කියන තෙත ගෝණිවලින් ආවරණය කිරීම. හරි. ඔන්න කොටස් තුනක් හරි. හරි රයිට්. ඊට පස්සේ මොකද එනවා දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටසට. ඉදිකිරීම් ද්‍රව්‍යවල තියෙන රසායනික ගුණ මොනවද පුතේ? අපෙන් අහනවා ගුණ හතරක්. පළවෙනි එක පුතේ විකාදන ප්‍රතිරෝධය.
විකාදන ප්‍රතිරෝධය. ඊට පස්සේ පුතේ pH අගය. ඊළඟට ජලාකර්ෂණය. ඊළඟට ආශක්ති බලය. හරි, විකාදන ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද පුතේ? මල රැඳීමට දක්වන අකමැත්ත. pH අගය කියන්නේ ජලයේ මේ ආම්ලික හෝ බාෂ්මික මට්ටමේ තරම. ජලාකර්ෂණය කියන්නේ යම් කිසි ද්‍රවයක් තුළට ජලය උරා ගැනීම හැකියාව. ආශක්ති බලය කියන්නේ ඝන පෘෂ්ඨයක් මත ද්‍රව පෘෂ්ඨ ඇති කරන ආකර්ෂණ හෝ විකර්ෂණ බලය. විශේෂයෙන්ම දැන් ආශක්ති බලය ගැන කතා කරද්දී දැන් අපි නිලුම් පළයක් මතට වැටුණ ජල බිඳුවක් ගත්තා, මේ හැඩය ගෝලාකාරයි. ඒ වගේම වාගේ විද්‍යාගාරයේ ඕලවල් කාලේ මතකයි, ටෙස්ට් ටියුබ් එකක් එහෙම නැත්නම් පරීක්ෂණ නලයක් ගත්තට පස්සේ මෙයාට දැම්මොත් රසදිය, රසදිය දැම්මොත් එයාගේ වක්‍රතාවේ උඩ පැත්තට ජලය දාපුවාම එයාගේ වක්‍රතාවයේ පහළ පැත්තට යොමු වන පරිදි ආශක්ති බල ගොඩනගෙනවා. මේ මතකයි, අපි එකින් එක කතා කරමු. ලියනකොට මුලින්ම විකාදන ප්‍රතිරෝධය කියලා ලියන්න. විකාදන ප්‍රතිරෝධය, විකාදන ප්‍රතිරෝධය කියලා දාලා ලියන්නකො පොතේ වෙන මෙහෙම ලියන්න. විකාදන ප්‍රතිරෝධය කියලා දාලා ලියන්න ලියන්න මල බැඳීමට දක්වන අකමැත්තයි. මල බැඳීමට දක්වන අකමැත්තයි. මල බැඳීමට දක්වන අකමැත්තයි. මල බැඳීමට දක්වන අකමැත්තයි. දෙවෙනි කෙනා ලියන්න pH අගය. දෙවෙනි කෙනා ලියන්නේ pH අගය. pH අගය කියන්නේ ලියන්න මෙහෙම, pH අගය කියලා දාලා ලියන්න ජලයේ මෙන්ම එතන ජලයේ කියලා දැන් ජලයේ ආම්ලික හෝ බාෂ්මික, ජලයේ ආම්ලික හෝ බාෂ්මික මට්ටමේ අගයයි. මට්ටමේ අගයයි. මට්ටමේ අගයයි. මට්ටමේ අගයයි. ඊට පස්සේ ලියන්නේ ජලාකර්ෂණය. 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 ජලාකර්ෂණය කියලා දාලා ලියන්න යම්කිසි ද්‍රව්‍යයක්, දැන් යම්කිසි ද්‍රව්‍යයකට ජලය උරා ගැනීමේ හැකියාවයි. ජලය උරා ගැනීමේ හැකියාවයි. ඊට පස්සේ ආශක්ති බලය කියලා ලියන්නේ. ආශක්ති බලය. ආශක්ති බලය ලියන්නේ කිසියම් ඝන පෘෂ්ඨයක් වටා, කිසියම් ඝන පෘෂ්ඨයක් වටා ද්‍රව පෘෂ්ඨයක් මගින්, ද්‍රව පෘෂ්ඨයක් මගින් ඇතිකරන ආකර්ෂණ හෝ විකර්ෂණ බලයයි. ආකර්ෂණ හෝ විකර්ෂණ බලයයි. ආකර්ෂණ හෝ විකර්ෂණ බලයයි. හරි, ඔන්න මම හතර දෙනාගෙන පුංචි පැහැදිලි කිරීමක් කළා. ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස, ඉදිකිරීම් ද්‍රවවල ඇති රසායනික ලක්ෂණ නිසා ඒවා භාවිතා කිරීමේදී සහ නිෂ්පාදනය කරද්දී විවිධ ගැටලු මතුවෙනවා. එවැනි ගැටලු හතරක්. දැන් උදාහරණයක් වශයෙන් පුතේ විකාදන ප්‍රතිරෝධය, දැන් ලෝහවලට ඇති වෙන ගුණයක් තමයි එයාව මනකන්න පුළුවන්, විකාදනය වෙන්න පුළුවන්. විකාදන ප්‍රතිරෝධය සිද්ධ වෙන්න නම් එම ලෝහ මත තීතාලේප කිරීම කරනවා. pH අගය කියලා කියන්නේ මොකද? අපි බදාම සහ කොන්ක්‍රීට් අනන්න ගන්නේ බීමට සුදුසු මට්ටමේ ජලය. ඒ කියන්නේ pH අගය 7ට ආසන්න මට්ටමේ ජලය තමයි බදාම සහ කොන්ක්‍රීට් අනන්න යොදාගෙන තියෙන්නේ. ජලාකර්ෂණය, යම්කිසි ද්‍රවයක් වටා නැත්නම් යම්කිසි ද්‍රවයකට ජලය උරා ගැනීම හැකියාවනි.
ඒ නිසා තමයි සාමාන්‍යයෙන් බැරි බඳිනකොට පුතේ ගඩොල් ජලයෙන් තෙමලා ගන්න. පැහැදිලිද? ගඩොල් ජලයෙන් තෙමලා ගන්න අන්නේ නිසා. එහෙම නැතුව වියළි අවස්ථාවේ ගඩොල් පාවිච්චි කළ බැම්මක් බැන්දොත් අනිවාර්යයෙන්ම දරුවනේ ටික දවසක් යනකොට බදාමේ බොල් වෙලා බිත්ති ගැලවෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ආශක්ති බලය. ඔය ආශක්ති බලය කියන්නේ පුතේ ඝන පෘෂ්ඨයකට ද්‍රවයක් ඇති කරන ආකර්ෂණ හෝ විකර්ෂණ බලය. හරි. අපි ලියමු මෙන්න මේක. කියන්න මුලින්ම ලියන්න අපෙන් අහන්නේ නිෂ්පාදනයේදී තියෙන ගැටලු තියෙනවා කියලානේ. මෙහෙම ලියන්න මුලින්ම ලියන්න. ලෝහ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ලෝහ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ලෝහ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ලෝහාශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී එහි මලකෑම වළක්වා ගැනීමට තීන්ත ආලේප කිරීම කරයි. තීන්ත ආලේප කිරීම කරයි. ඊට පස්සේ කියන්නේ pH අගය කියලා. pH අගය කියලා දාලා ලියන්න පොතේ මෙන්න මෙහෙම pH අගය ලියන්න. මෙහෙම බදාම හෝ කොන්ක්‍රීට් සැකසීම සඳහා යොදා ගන්නේ බීමට සුදුසු මට්ටමේ ජලයයි. බීමට සුදුසු මට්ටමේ ජලයයි. බීමට සුදුසු මට්ටමේ ජලයයි. ඊළඟට ලියන්න. බැමි බැඳීමට පෙර ගඩොල් ජලයෙන් තෙමා ගැනීම. ගඩොල් ජලයෙන් තෙමා ගැනීම සිදු කරයි. ගඩොල් ජලයෙන් තෙමා ගැනීම සිදු කරයි. වරහන් උතුර දාන්න ජලාකර්ෂණය නිසා කියලා දාන්න. ජලාකර්ෂණය නිසා. ඊට පස්සේ ලියන්න. තීන්ත ආලේප කිරීමට පෙර බිත්තිවල ඇති තෙල් කමා ග්‍රීස් ඉවත් කළ යුතුය. වරහන් උතුර දාන ආශක්ති බලය නිසා. හරි. ඒ වගේ දේවල් මත තීන්තාලේප කරන ගියොත් පින්සල ලිස්සල යනවා. ඒකයි ඔය කියන්නේ. හරි. දැන් එනකොට තුන්වෙනි ප්‍රශ්නේ කොටස. ගොඩනැගිල්ලක් නිමහම් කිරීමෙන් ලැබෙන මූලික ප්‍රයෝජන තුනක්. ගොඩනැගිල්ලක් නිමහම් කරනවා කියන්නේ කපරාරු කරලා තීන් තාලේප කරලා ටයිල් දාලා සිවිලින් ගහලා ඔය වැඩ ටික ෆිනිෂින් කරනවාට කියන්නේ. හරි. නිමහම් කිරීමෙන් ලැබෙන මූලික ප්‍රයෝජන තුනක්. නිමහම් කරලා පස්සේ සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් හම්බෙනවා. ඊට පස්සේ අලංකාරයි, ගොඩනැගිල්ල තුළ ආලෝකය වැඩිපුර ලබා දෙනවා. ඔය වගේ දේවල් තමයි අපිට දරුවනේ හම්බ වෙන්නේ නිමහම් කරාට පස්සේ. පැහැදිලිද? හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම. කියන්න. නිමහම් කරාට පස්සේ තියෙන වාසි. ලියන්න පුතේ මෙහෙම. ගොඩනැගිල්ලකට ආකර්ෂණීය පෙනුමක් ලබා දීම. ගොඩනැගිල්ලකට ආකර්ෂණීය පෙනුමක් ලබා දීම. ආකර්ෂණීය පෙනුමක් ලබා දීම. තව එකක්. මතුපිට පෘෂ්ඨයට ආරක්ෂාව ලබා දීම.
මතුපිට පෘෂ්ඨයට ආරක්ෂාව ලබා දීම. මතුපිට පෘෂ්ඨයට ආරක්ෂාව ලබා දීම. ඊළඟට පිරිසිදු කිරීමේ පහසුව ඇති කිරීම. පිරිසිදු කිරීමේ පහසුව ඇති කිරීම. පිරිසිදු කිරීමේ පහසුව ඇති කිරීම. ඔන්න නිමහම් කරපහම ලැබෙන වාසියක්. පිරිසිදු කිරීමේ පහසුව ඇති කිරීම. තව එකක් ලියන්න. වැඩි ශක්තියක් ලබා දීම. වැඩි ශක්තියක් ලබා දීම. වැඩි ශක්තියක් ලබා දීම. හරි. දෙවෙනි කොටස අනාවදා වියලි තත්ත්වයෙන් යොදන නිමහම් වර්ග තුනක් අපෙන් අහනවා. වියලි තත්ත්වයෙන් යොදන නිමහම් ක්‍රම තුනක්. එකක් ලියන්න පුතේ. වියලි තත්ත්වයෙන් යොදන නිමහම් ක්‍රම. එකක් ලියන්න. ගෙබිම උළු ඇල්ලීම. ගෙබිම උළු ඇල්ලීම. එහෙම දාන්නකො ගෙබිම උළු ඇල්ලීම. තව එකක් ලියන්න. දැව පනේල. දැව පනේල. තව කෙනෙක් ප්ලාස්ටර් බෝඩ්. ප්ලාස්ටර් බෝඩ්. ඔය වගේ දේවල්. හරි. බී කොටස. නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු. නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී පුතේ පිළිවෙය ගැන බලනවා, කල්පැවැත්ම ගැන බලනවා, අලංකාරය ගැන බලනවා, ආරක්ෂාව ගැන බලනවා. ඊට පස්සේ යෝග්‍යතාවය ගැන බලනවා, තාපය ගැන බලනවා, එහෙම නැත්නම් උණුසුම ගැන බලනවා, ওই වගේ දේවල්. ලියන්න පුතේ මෙන්න මෙහෙම. නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකන කරුණු. ලියන්න පුතේ. පිරිවැය. පිරිවැය. පෙනුම. පිරිවැය. පෙනුම. නඩත්තු කිරීම. නඩත්තු කිරීම. ආරක්ෂාව. ආරක්ෂාව. තාප පරිවරණය. තාප පරිවරණය. තාප පරිවරණය. උණුසුම. 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 පෞද්ගලික කැමැත්ත. පෞද්ගලික කැමැත්ත. ගොඩනැගිල්ලේ භාවිතය. ගොඩනැගිල්ලේ භාවිතය. ඔය වගේ කරුණු ටිකක් අපිට කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියන පොතේ සීවල පළවෙනි කොටස. කපරාරු කිරීමෙන් අපේක්ෂිත කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරන්න. පොතේ කපරාරු කරපුවම ලබා ගන්න පුළුවන් නැත්නම් බලාපොරොත්තු වෙන මේ කාර්යයන් තමයි අපෙන් අහන්නේ. දැන් එකක් තමයි දැන් බිත්තියක් කපරාරු කරන්න පස්සේ පොතේ බිත්තියකට සමමට්ටම් තලයක් ලැබෙනවා. ආලෝකය පරාවර්තනය වෙලා ගොඩනැගිලි කාමර තුල දරුවනේ අඳුරු ගතිය නැති කරනවා. බිත්ති පෘෂ්ඨය භාවිතා කරන්නන්ට ආරක්ෂාවක් ගෙන දෙනවා. ඒ වගේම හිතකර සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් ඇති කරනවා. ඒ වගේම නඩත්තු කටයුතු පොතේ පහසු කරනවා අපරාරු කරන පස්සේ. ඒ වගේම බිත්තිවල තියෙන දුර්වලතා වහලා දානවා. වර්ණාලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක් ලබා දෙනවා. පැහැදිලිද? හරි. ලියන්න පොතේ නිමහම් ද්‍රව්‍යයක් සොරි සීවල පළවෙනි කොටස කපරාරු කිරීමෙන් බලාපොරොත්තු වෙන කාර්යයන්. ලියන්න පොතේ මෙහෙම පළවෙනි කෙනා. බිත්ති පෘෂ්ඨයට. බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් ලබා දෙමින්. බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් ලබා දෙමින් දර්ශනීය පෙනුමක් ලබා දීම. සම මට්ටම් තලයක් ලබා දෙමින් දර්ශනීය පෙනුමක් ලබා දීම. දර්ශනීය පෙනුමක් ලබා දීම. දර්ශනීය පෙනුමක් ලබා දීම. තව එකක් ලියන්න. ආලෝකය පරාවර්තනය වීමෙන්. ආලෝකය පරාවර්තනය වීමෙන් ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුල ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුල ගොඩනැගිලි කාමර තුල අඳුරු ගතිය නැතිවීම.
අඳුරු ගතිය නැතිවීම. අඳුරු ගතිය නැතිවීම. ඊළඟට බිත්ති පෘෂ්ඨය දිගු කලක් බිත්ති පෘෂ්ඨයේ දිගු කලක් ආරක්ෂා කිරීම සහ බිත්ති පෘෂ්ඨයේ දිගු කලක් ආරක්ෂා කිරීම සහ දිගු කලක් ආරක්ෂා කිරීම සහ භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම. භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම. හිතකර වටපිටාවක් සැපීම. ඒ වගේම තව ලියන්න. නඩත්තු කටයුතු පහසු වීම. නඩත්තු කටයුතු පහසු වීම. නඩත්තු කටයුතු පහසු වීම. තව එකක් ලියන්න. බිත්ති ඉදිකිරීමේදී ඇති වූ බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා. බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කර ගැනීම. දුර්වලතා ආවරණය කර ගැනීම. ආවරණය කර ගැනීම. ආවරණය කර ගැනීම. ආවරණය කර ගැනීම. තව එකක්. තව එකක්. වර්ණ ආලේපය සඳහා වර්ණ ආලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම. වර්ණ ආලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම. 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 හරි. හොඳයි. ඊට පස්සේ පොඩි තව එකක් මට පොඩ්ඩක් කියන්න. පොතේ දැන් මේ මොනවද හෙට දවස හෙට කියලා කියන්නේ දැන් මේ හෙට දැන් නිවාඩුනේ පළවෙනිදානේ. හෙට ඔයාලට ක්ලාසස් තියෙනවද? ඔයාලව හෙට ගෙදරද ඉන්නේ? මට චුට්ටක් බලන්න කියන්න. ඒ කියන්නේ හෙට ඔයාලට කොහොමද ටයිම් ෂෙඩියුල් එකේ මොනවද ක්ලාසස් වැටලා තියෙනවද? අපිට තව එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරගන්න තියෙනවා. ඒක අපි හෙට දානවාද කියලා මම මේ චුට්ටක් බැලුවේ. හෙට දවසක් අපි හෙට ටයිම් එකක් දාගන්න පුළුවන් නම් ශෂිකට අවුලක් නැහැ. ශාදීට මොකද තත්ත්වය හෙට දවසේ? ශාදී මොකද කරන්නේ හෙට දවසේ? හෙට ක්ලාසස් මොකක්ද තියෙනවද පොතේ? මට පොඩ්ඩක් කියන්න. හෙට 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 ක්ලාස්. ඒ කියන්නේ හෙට තියෙන්නේ මේ ෆිසිකල්ද ඔන්ලයින්ද වලට තියෙන්නේ ක්ලාසස්? ෆිසිකල් ක්ලාසස්ද ඔන්ලයින් ක්ලාසස්ද? හෙට පළවෙනිදා නිවාඩු දවසේ. ෆිසිකල් පම්නේවි. ආරයිට් හරි. එහෙමනම් මේ රයිට් හරි හරි එහෙනම් මොකද කරන්න බෑනි. හරි හරි නැමම් බැලුව එක තව ක්ලාසස් ගන්න අපි දාගමුද කියලා අහන්න. එතන මම නිවාඩු නිසා හරි කොහොමනේ හරි හරි අපි කරගෙන යමු. ඊට පස්සේ දැන් කපරාරුවක් මගින් අපේක්ෂා කරන කාර්යයන් ටික. හරි හොඳ කපරාරුවක තියෙන ගුණාංග ටික පුතේ අහනවා කෙටියෙන්. හොඳ කපරාරුවක තියෙන ගුණාංග මොනවද? දැන් හොඳ කපරාරුවක නම් පුතේ අපි දන්නවා හොඳ කපරාරුවක් පුතේ මෘදු වෙනවා. පැහැදිලිද? හොඳ කපරාරුවක් නම් පුතේ මෘදු වෙන්නට ඕනේ. හරිද? මෘදු වෙනවා කියන්නේ මොකද්ද පුතේ? සොෆ්ට් වෙනවා. ඒ වගේම පුතේ මේ හොඳ කපරාරුවක් නම් කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් අවශෝෂණය කරගන්න බෑ. මෘදු වෙන්නට ඕනේ. කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් අවශෝෂණය කරගන්න නැති වෙන්නට ඕන. ඒ වගේම හෝදන්න පුළුවන් වෙනවා. සේදීමට හැකි වේ යුතුයි. ගිනි උවදුරු වලට සහ රසායනික ප්‍රතික්‍රියා වලට පොරොත්තු දෙන්නට ඕන. ශබ්ද තරංග වගේ දේවල් දරා ගන්න පුළුවන් වෙන්න ඕන හොඳ කපරාරුවක් නම්. පැහැදිලිද? හරි. ලියමු පුතේ හොඳ කපරාරුවක ලක්ෂණ ටිකක්. ලියන්න පුතා මෘදු විය යුතුය. මෘදු විය යුතුය. මෘදු විය යුතුය. ඊළඟට ලියන්න
කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් අවශෝෂණය කර නොගත යුතුය. කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් අවශෝෂණය කර නොගත යුතුය. කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් අවශෝෂණය කර නොගත යුතුය. අවශෝෂණය කර නොගත යුතුය. ඊළඟට සේදීමට හැකිවිය යුතුය. ඊළඟට යන සේදීමට හැකිවිය යුතුය. සේදීමට හැකිවිය යුතුය. ඊළඟට ගිනි උවදුරු වලට හා රසායනික ද්‍රව්‍ය වලට ගිනි උවදුරු වලට හා රසායනික ද්‍රව්‍ය වලට පොරොත්තු දිය යුතුය. ගිනි උවදුරු වලට හා රසායනික ද්‍රව්‍ය වලට පොරොත්තු දිය යුතුය. පොරොත්තු දිය යුතුය. හරි, තව එකක් ලියන්න. ශබ්ද තරංග දරා ගැනීමට හැකිවිය යුතුය. 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 හරි, ඊළඟට කියනවා තුන්වෙනි කොටස පොත පිඟන් කුළු ඇතිරීමේ පියවර. දැන් පිඟන් කුළු, ඒ කියන්නේ ටයිල් අතුරන බඩ පොතේ පියවර තමයි මුලින්ම විත්තියේ මුළු පරස් අරින්නට ඕනා. ඒ වගේම අවශ්‍ය උළු කැට ප්‍රමාණය ගණනය කරගන්නට ඕනා. කැබලි අවශ්‍ය නම් ඒවත් ගණනය කරගන්නට ඕනා. එම ස්ථානය මට්ටමට අලවන්නට ඕනා. කුස්තුර ගණකම සමානව පවත්වා ගන්නට ඕනා. ඔන්න අහන්න, පිඟන් ගඩොල් අතුරන පියවර. විත්තියේ මුළු පරස් අරින්නට ඕන. අවශ්‍ය පිඟන් ගඩොල් ගණන ගණනය කරගන්නට ඕන. අවශ්‍ය කැබලි ගණනක් තියෙනවා නම් ඒවත් ස්ථානගත කරගන්නට ඕන. එම ස්ථාන මට්ටමට අලව ගන්නට ඕන. කුස්තුර ගණකම සමානව පවත්වා ගන්නට ඕන. පැහැදිලිද? හරි, අපි කතා කරමු පොතේ පිඟන් කුළු ඇතිවීමේ පියවර එකින් එක යටි යටට ලියමු. පළවෙනි කෙනා ලියන්න, භිත්තියේ මුළු පරස් ඇරීම. භිත්තියේ මුළු පරස් ඇරීම. භිත්තියේ මුළු පරස් ඇරීම. මුළු පරස් ඇරීම. ඊළඟට අවශ්‍ය උළු කැට ප්‍රමාණය. අවශ්‍ය උළු කැට ප්‍රමාණය ගණනය කිරීම. අවශ්‍ය උළු කැට ප්‍රමාණය ගණනය කිරීම. අවශ්‍ය උළු කැට ප්‍රමාණය ගණනය කිරීම. ඊළඟට කැබලි අවශ්‍ය වේ නම්. කැබලි අවශ්‍ය වේ නම්. කැබලි අවශ්‍ය වේ නම් ඒවා ස්ථානගත කිරීම. කැබලි අවශ්‍ය වේ නම් ඒවා ස්ථානගත කිරීම. ඒවා ස්ථානගත කිරීම. ඊළඟට එම ස්ථානය මට්ටමට ඇලවීම. එම ස්ථානය මට්ටමට ඇලවීම. එම ස්ථානය මට්ටමට ඇලවීම. ඊළඟට කුස්තුර ගණකම සමානව පවත්වා ගැනීම. සමානව පවත්වා ගැනීම. හරි, දැන් පුතා උත්තර ලියප කොළ ටික තියෙනවනේ. හරි, උත්තර ලියප කොළ ටික අරගෙන මේ පේපර් එකත් එක්ක, ඒ කියන්නේ මික්ස් චැලෙන්ජ් 6 පේපර් එකත් එක්ක පුතේ, හරි, මේ 6 පේපර් එකත් එක්ක ස්ටේපල් කරලා පැත්තකින් තියාගන්න. ලියපු ක්වලිටික පේපර එකත් එක්ක ස්ක්‍රේපය කරලා පැත්තකින් තියාගන්න. හරි, හොඳයි, එක ස්ක්‍රේප කරලා පැත්තකින් තියන්න. හරි, ඔන්න 6 වෙනි පේපර් එකේ වැඩ පුතා ඉවරයි. 6 වැඩි ඉවරයි. 6 වැඩි ඉවර කරගෙන ඔයාල ඉන්න පොදේ 6 වෙනි පේපර් එකේ වැඩ ඉවරයි. ඊට පස්සේ එමු පොදේ අපි ඔයාලට දීලා තියෙනවා T5 පේපර් එකට එන්න. එක වැඩි වරයි එන්න පුතේ T5 පේපර් එකට. T5 පේපර් එකට එන්න. හරි, T5 පේපර් එකට ඇවිල්ලා පුතේ ඔයාලා ඉන්න 41 බහුවර්ණ ඉඳලා එන්න.
මේ අපි ගිය සතියේ T4 කළාද අවසානයේ මට චුට්ටක් කියන්නේ එක මට මතක T4 කළා වගේ T4 කළාද මට පොඩ්ඩක් මතක් කරගන්න T4 අපි කරවද තියෙන කියලා T4 මට දරුවෙක් දාන්න බලන්න කොහොමද T4 පේපර් එක අපි කරලාද තියෙන කියලා T4 කරාද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න. T4 කරේ නැද්ද? T4 කරේ නැහැ කියලා කියනවා. නැද්ද? හරි එහෙනම් T4 ඩෙමෝ T4 කරලා නැහැ කියනවා. හරි T4 මේ වලකට ඩෙමෝ අපි කියනවා. T4 කරලා නැහැ කියලා කියනවා. T4 පේපර් එකට එමු බලන්න අපි එහෙනම් T4යි මිස් චැලෙන්ජ් පහ කළෙත් නැහැනේ. ප්‍රොජෙක්ෂන් 4 තියෙනවා කරන්න. හරි. මේ T4 තියෙනවා හරි. T4 මම හොයාගන්නකම් T5ටම ගෑ. T4 මට පොඩ්ඩක් හොයාගෙන චුට්ටක් කරලා ඒ වගේ. මම T4 හොයාගන්නකම් වනේ T5ට එන්නකෝ. T5 පටන් ගමුකෝ T5 එන්න 41 ඉඳලා 45 දක්වා බලන්න කොටස් පහට උත්තර හොයන්න. T5 පේපර් එකේ 41 ඉඳලා 45 දක්වා බලන්න MCQ වලට උත්තර ගන්න ටක්ටක් දාලා බලන්න 41 ඉඳලා 45 දක්වා ඉක්මනින් ගන්න බලන්න හරි 45 දක්වා උත්තර අරන් ඉවරද? තව උත්තර ගන්නවද?
ඉවරණ කියන මට ඉවරණ කියන්න. වැඩි වර්ණ කියන්නේ වැඩි වර්ණ කියන්නේ ඉක්මන් කරමු අපි. ඉක්ම කර ගන්න වැඩි වරණ කියන්නේ හරි ඉක්ම කරමු අපි. සාකච්ඡාව ආරම්භ කරන්න නැත්තම් වෙලා යයි. හරිනේ රයිට්. ඔතන 41 අපි යනවා. 41 41 ආවට පස්සේ වලට කියන මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද කියන්නේ? පහත දැක්වෙන ක්‍රමාන්තරින් චාප වැසීමේ ක්‍රමයක් වන්නේ. පහත දැක්වෙන ක්‍රමාන්තරින් චාප පැසීමේ ක්‍රමයක් වන්නේ මොකක්ද කියලා යහන්නේ. හරි. කම්මල් පැසීම චාප පැසීමේ ක්‍රමයක් නම් නෙවෙයි. ඇල් පැසීම නැහැ. රෝල් පැසීම නැහැ. මේක ගැන වල ලොකුවට දන්නේ නැහැ මං හිතන්නේ. විද්‍යුත් ලෝබර පැසීම නැහැ. වාටි පැසීම චාප පැසීම ක්‍රමයක් කියලා කියන පුතේ අපිට මෙතනදී කියන්න පුළුවන් මේ වාටි පැසීම කියලා. හරි. රයිට්. උත්තරේ පහ. 42 ඇලුමිනියම් වේදා ගනිමින් ලෝහ භාණ්ඩයක් නිපදවීම සඳහා ලෝහ කොටස් එකලස් කිරීමට වඩා සුදුසු වන්නේ. දැන් ඇලුමිනියම් වල කොටස් එකලස් කරන හොඳම ක්‍රමය තමයි ඔයාලා බස් රථ වලට එහෙම නැග්ගාම දකිනවා බස් රථයේ තියෙන ඇලුමිනියම් තහඩු. මේ ඇලුමිනියම් තහඩු දෙකක් එකක් අනිත් එකත් එක්ක සම්බන්ධ කරන යොදා ගන්න රටාව මොකක්ද නැත්නම් ක්‍රමය මොකක්ද? කොටසක් තවත් කොටසක් එක්ක සම්බන්ධ කරන යොදා ගන්න ක්‍රමය. පුතේ අපි දැකනවා රිවර්ට් එන ගහලා තියෙනවානේ. රිවර්ට් එන ගහනවා. රිවර්ට් කරනවා කියන්නේ පුතා මිටියම් කරනවට. හරි. එහෙනම් උත්තරේ මිටියම් කිරීම. උත්තරේ මෙතන තිබුණේ මිටියම් කිරීම. හතර උත්තරය. 43 මල නොකන වානේ පැසීමේ මූලික පියවර පහත දෙනවා. කැපිටල් ඒ
අවශ්‍ය පෙර තාපනය දීම, B මූට්ටුවේ සැරසම තේරීම හා හේතු කිරීම, C පෑසුම් ක්‍රියාවලිය තේරීම, සුදුසු පිරවුම් ද්‍රව්‍ය තේරීම සහ පරාමිති නෙමෙයි පරාමිති මියන්න තියන්න පරාමිති සූදානම් කිරීම කියලා ලියන්න. D මූලික ලෝහය පිරිසිදු කිරීම, E වැඩ කොටස් නිසි පරිදි තබා ගැනීම සඳහා සුදුසු උපකරණ භාවිතය, F සිසිල් කිරීම සහ පෑසිමෙන් පසු ශුද්ධ කිරීම. එහෙනම් ඒක තමයි අවසාන පියවර. හරි දරුවනේ, අපි ඔය පාසල පියවර ගත්තට පස්සේ විශේෂම දරුවනේ මෙතනදී මල නොකනවානේ. පාසල පියවර ගත්තට පස්සේ මුලින්ම අපි කරන්නට වෙන පොදේ ඔය අවශ්‍ය සැලැස්ම තෝරා ගන්න ඕන. මොන විදිහේටද කොටස් එකලස් කරන්නේ, V හැඩයටද, L හැඩයකටද, එහෙම නැත්නම් කාණුවක් විදිහටද යනාදී දේ තමයි ඔය කියන්නේ අවශ්‍ය මූටුව තේරීම සහ හේතු කිරීම. ඔන්න ඒක තමයි මුලින්ම කරන්නට ඕනේ. හරි ඊට පස්සේ පොදේ පෑසුම් ක්‍රියාවලිය තෝරා ගන්න ඕන. මොන ක්‍රමයකටද අපි මේක මේ මොනවද පාස් වෙන්නේ කියලා පෑසුම් ක්‍රියාවලිය තෝරා ගන්නට වෙනවා. ඒ කියන්නේ C තමයි දෙවෙනි එකේන B C. ඊට පස්සේ පොදේ ඊට පස්සේ අපිට කරන්න වෙනවා මූලික ලෝහය පිරිසිදු කර ගන්නට වෙනවා. පාස් වෙන්න පාවිච්චි කරන ලෝහය පිරිසිදු කර ගන්නට වෙනවා. හරි ඊට පස්සේ පොදේ වැඩ කොටස් නිසි පරිදි තියාගන්න සුදුසු උපකරණ භාවිතා කරන්න වෙනවා. ඊළඟට E මේවා නම් සාමාන්‍ය දැනීම. හරි ඊට පස්සේ අවශ්‍ය පරිදි පෙර තාපනය මොන රත් කළා. ඊට පස්සේ සිසිල් කිරීම හා පෑසීමෙන් පසු ශුද්ධ කිරීම. මොකද ඕඩර් එක B C D E A F. ඒ කියන්නේ උත්තරේ දෙක. උත්තර දෙක 44. විද්‍යුත්චාප පෑසීමේදී චාපයේ තීව්‍රතාව පාලනය කරනු ලබන්නේ. විද්‍යුත්චාප පෑසීම කියන්නේ ආක් වෙල්ඩින් එකේදී පුතේ චාපයේ තීව්‍රතාව පාලනය කරන මොකෙන්ද කියලා අහනවා. හරි පළවෙනි එක පෑසුම් කූරේ වර්ගය වෙනස් කරලා. හරි පෑසුම් කූරේ වර්ගය වෙනස් කරලා තීව්‍ර මේ චාපයේ තීව්‍රතාව පාලනය කරන නම් බෑ නේද? හරි කූර සහ පෑසුම් කූර සහ කූර අතර පරතරය වෙනස් කරලා නැහැ. C පෑසුම් කූරේට ලබා දෙන වෝල්ටේජ් ලාභ වෙනස් කරලා නැහැ. 4 පෑසුම මත ලිස්සන තෙල් ආලේප කිරීම නැහැ. 5 පෑසුම් උපකරණ ලබා දෙන ධාරාව වෙනස් කරලා. පුතේ ධාරාව වෙනස් කරාට පස්සේ චාපයේ තීව්‍රතාව අර ආක් එකේ තියෙන ඒ අර ලොකු බව පාලනය වීම සිද්ධ වෙනවා. එක්ක අඩු වෙනව නැත්නම් වැඩි වෙනවා. උත්තරේ 5. 45. ලෝහ තහඩු දෙකක් එකිනෙකට සම්බන්ධ කරන මීඩියම් එන භාවිතා කරනවා. මිටියම් වෙන තෝරා ගැනීමේදී එම ඇනේ විෂ්කම්බය ලෙස ගණනය කරනු ලබන්නේ. මිටියම් වෙන වල තියෙන කඳේ විෂ්කම්බය සලකනු ලබන්නේ පළවෙනි කොටස කියනවා තහඩුවේ ඝනකම මත නෑ. 2 කියනවා ඇනේ සකස් කරලා තියෙන ලෝහය මත නෑ. 3 ඇනේ විෂ්කම්බය මත නෑ. තහඩුවේ සිදුර මත ඔව්. උත්තරේ 4 තහඩුවේ සිදුර මතයි. තහඩුවේ සිදුර මතයි ඇනේ කඳේ සීමාව නැත්නම් ඒ කඳේ සයිස් එක තීරණය වෙන්නේ. හරි 45 4 මම හිතන ඉතින් ටිකක් ඔයාලා කරගෙන යන්න ඇති කියලා අපි සාකච්ඡා කරගෙන යන වෙලා යන නිසා නේද? හරි 46 විද්‍යුත්චාප පෑසීමේදී ආරක්ෂිත ඇස් ආවරණ පැනදීම අත්‍යවශ්‍යයි ලෝ. ඒට හේතු වන්නේ ආක්වෙල්ඩින් කරද්දී දරුවනේ ඇස් ආවරණ තියෙනවනේ ඇයි කියලා අහනවා. පළවෙනි කෙනා කියනවා පොර විසිවි ඇස් තුවාල වෙන්න පුළුවන් නිසා. ඒක හරි, ඒක නෙමෙයි උත්තරේ. 2 පෑසීමේදී පියවියසට වඩා හොඳින් පෙනෙන නිසා නෑ. 3 විදුලිය වැදීම ඉඩ නිසා නැහැ. 4 පාර ජම්බුල කිරණ වලින් ඇස පළුදු වෙන්න පුළුවන් නිසා. ඔව් අන්න ඒක තමයි උත්තරේ. 46 උත්තරේ 4. 47 වායු වෙල්ඩින් සඳහා අවශ්‍ය උපකරණයක් නෙමෙයිලු. ඒ කියන්නේ මොකද ගෑස් වෙල්ඩින් සඳහා අවශ්‍ය උපකරණයක් නෙමෙයිලු. අපි දැන් දන්නවා ගෑස් වෙල්ඩින් සඳහා මොනවද ඕන වෙන්නේ කියලා. ධමනි පහන ඕන වෙනවා. 2 ඔක්සිජන් හා ඇසිටිලින් සිලින්ඩරය ඕන වෙනවා. 3 S ආවරණ ඕන වෙනවා. 4 පුලිඟු උත්පාදකය ඕන වෙනවා. 6 අණුව ඕන වෙනවා. අණුව දැන් ගත්තට පස්සේ අපරකින් අණුව අපිට උවමනා වීම අඩුවිනේ. උත්තරේ 5. ඔය තියෙන එකෙන් අඩුව ප්‍රමාණයකින් ඕන වෙන එක කියන 5. උත්තරේ 5 අවශ්‍ය උපකරණ නෙමෙලු. 48 ඔක්සිජන් හා ඇසිටිලින් සමාන ප්‍රමාණයකින් දහනය වන දැල්ව හඳුන්වන්නේ. ඔක්සිජන් සහ ඇසිටිලින් සමාන ප්‍රමාණයකින් දහනය වෙන දැල්වට අපි කියනකොට උදාසීන දැල්ව කියලා. උදාසීන දැල්ව. උත්තරේ 2.
පොතේ 49 ඉඳලා 60 දක්වා බලන උත්තර ටික ගන්න. 60 දක්වාම උත්තර ටික ගන්න. 49 සිට 60 දක්වාම උත්තර ටික ගොම් බලන්න ඉක්මනින්. ඉක්මන් කරලා ගන්න බලන්න. පුළුවන් වලට උත්තර ගන්න ඉක්මන් කරන්න. තව වෙලාව ඕනද මම සාකච්ඡා කරන්න ගන්නද වැඩිවරද මට කියන්න බලන්න. අපි උදේ පටන් ගන්න 49ට හොඳින් අහගෙන ඉන්න පිළිතුරු අධීක්ෂණය කරගමු. අපි 49 ඇලුමිනියම් හා සුදියකඩ වෙල්ඩින් කිරීමට යොදා ගන්නා දැල්ල වන්නේ ඇලුමිනියම් සහ සුදියකඩ. හරි. කාබන් කාරක දැල්ලක් ගත්තොත් කාබන් කාරක දැල්ල පාවිච්චි කරන්න අපි ලෝහ කපන්න. ඒක නෙමේ උත්තරේ. ඒක නෙමේ වැරදි. 2 විෂම දැල්ල. නැහැ. 3 සාමාන්‍ය දැල්ල. නෑ. 4 උදාසීන දැල්. උදාසීන දැල්ල නම් ඇල්මිනියම් සහ සුදියකඩ උදාසීන දැල්ල අපි පාවිච්චි කරන සාමාන්‍ය වැඩවල නම් තමයි. එතකොට
ඔය ඇලිමිනියම් වගේ දේවල් සුදියකඩ වගේ දේවල් වෙල්ඩින් කරන්න වඩාත්ම හොඳයි ඔක්සිකාරක දැල්ල පාවිච්චි කරනවා නම්. ඔක්සිකාරක දැල්ල උත්තරේ වෙන්නේ 5. 50 තුනී තහඩුවක් කපා ගැනීමට භාවිතා කරන දැල්ල වන්නේ තුනී තහඩුවක් කපා ගන්න පාවිච්චි කරන දැල්ල ගත්තහම අපි කාබන් කාරක දැල්ල ගත්තහම ඝනකම් තහඩු කපන්න තමයි කාබන් කාරක දැල්ල ගන්නෙ. එතකොට අපිට මෙතනදී මේ ඔය විෂම කාරක දැල්ල ඔක්සිකාරක දැල්ල යන ආදී වශයෙන් ඔය කතන්දර ටිකක් කියනවා. නමුත් ඔතනදී දැන් අපි සිලබස් එකේ අපි ඉගෙන ගන්න තියෙන විදිහට දරුවනේ තහඩුවක් කපන්න පාවිච්චි කරන්නේ අපි දරුවනේ කාබන් කාරක දැල්ල කියලා එකක් අපි ඔළුවේ තියෙනවා. හැබැයි තුනී තහඩුවක් ගත්තාම මුගක්ම තුනී තහඩුවක් කපන්න කාබන් කාරක දැල්ලක් ගත්තොත් නම් තහඩු උණු වෙන්නත් පුළුවන්. හරි, ඒ නිසා මේ අපි නමුත් ඔතනදී ඔය තුනී තහඩුව කියන එකේ තුනී කියන එකේ ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැති නිසා අපි දරුවනේ කාබන් කාරක දැල්ල කියලාම ගමු. උත්තරේ එකයි. හරි හරි 51. විද්‍යුච්ඡාප වෙල්ඩින් ක්‍රමයේදී ධාරාව වෙනස් කිරීම සඳහා යොදා ගන්නේ විද්‍යුච්ඡාප වෙල්ඩින් ක්‍රමයේදී ධාරාව වෙනස් කිරීම සඳහා යොදා ගන්නේ. හරි, ධාරාව වෙනස් කිරීම සඳහා යොදා ගන්නේ ස්විච් එකේ ස්විච් එකක් නම් තමයි ස්විච් එක කඩේක කරකවන කෙනෙක්. ඒ නිසා ඒක ස්විච් එකක් කියලාම කියන්නේ අපි දෙන්න දෙක දඟරයක් නැහැ. තුන සීරු මාරු කරන්න පුළුවන් යකඩ කෝරයක්. ඔව්, ඒක හරි. සීරු මාරු කරන්න පුළුවන් යකඩ කෝරයක් තමයි යොදා ගන්නේ අපි ධාරාව වෙනස් කරන්න. උත්තරේ 3. 52. පරිණාමක යන්ත්‍රයක් සිසිල් කරන්න, ඒක ට්‍රාන්ස්ෆෝමර් එකක් සිසිල් කරන්න බහුල ලෙස භාවිතා කරන්න මොනවද කියලා අහනවා. අපි දන්නවා දරුවනේ ඔයිල් යදනවා කියලා ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔයිල් විපූල් කරන්න. හැබැයි ඔය ට්‍රාන්ස්ෆෝමර් එක කියලා කියන්නේ දරුවනේ අපි වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකක් නම් බොහෝ විට ඒ සඳහා පන්කාවකුත් යොදා ගැනීම කරනවා. එතකොට ඔයාලට ඔය අහන්නේ අර පාර දෙන විදුලිය ජනනය කරන ට්‍රාන්ස්ෆෝමර් එකක් නම් හොඳම උත්තරේ ඔයිල්. ඒ වගේම පයසුම් උපකරණයක් විදිහට පාවිච්චි කරන ට්‍රාන්ස්ෆෝමර් එකක් නම් පන්කාවක් තමයි පුතේ යොදා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට ඔතන මොකක්ද කියන්නේ කියන එක පිළිබඳ පොඩි ගැටලුවකුත් තියෙනවා. ඒ කියන්නේ දරුවනේ ඔතන ට්‍රාන්ස්ෆෝමර් එක කියලා කියන්නේ වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකක්ද එහෙම නැත්නම් මාර්ගයේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක්ද කියන එක ගැන පොඩි අදහසක් අපිට අවුලක් තියෙනවා. නමුත් ඔතනදී අපි හැමතිස්සම මෙතන දැන් මේ පේපර් එකේ කතා කරලා තියෙන පෑසුම් උපකරණ වෙන නිසා ඔය කියලා ඇත්තේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගැන වෙන්නේ නැති ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක්. ඒතර ආක් වෙල්ඩින් ප්ලාන්ට් එකක නම් බොහෝ විට දාගන්නේ පන්කාවක් එදා ගන්න. එතකොට උත්තරය 2 කියලායි ගන්න වෙන්නේ. 53. ටික් වෙල්ඩින් ක්‍රමේදී භාවිතා කරන ටෝචය උපාංග කීපයකින් සමන්විතයි. ටෝචය තුළ අඩංගු නොවන උපකරණය වන්නේ උපාංගය වන්නේ. මේ කරන වල දන්නේ නැහැ. නමුත් අපි ගෙස් කරමු. කොලට් කියන උපකරණයක් තියෙන එක හරි තියෙනවා. එක කොලට් බෝඩ් එක තියෙනවා, නොසල් තියෙනවා, පිටුපස වැස්ම තියෙනවා, පීඩන රෝලර් එකක් නම් ඔතන නැහැ. උත්තරේ 5. ඒක දන්නේ නැහැ. නමුත් උත්තරේ 5. 54. මදක් ඝනකමින් වැඩි ලෝහ තහඩු කැපීම සඳහා වඩා සුදුසු කතුරු වර්ගයේ මොකක්ද කියලා අහනවා. ටිකක් ඝනකම වැඩි ලෝහ කපන්න. හරි, ටිකක් ඝනකම වැඩි ලෝහ තහඩු කපන්න යොදා ගන්න සුදුසු කතුරු වර්ගය මොකක්ද කියලා යහන්නේ. එතකොට ඝනකම වැඩි කතුරු තහඩු නැත්නම් ඒ අදාළ අවයව කපන්න පාවිච්චි කරන්න පුළුවන්. හුදු තල තහඩු කතුර නම් ලොකුවලක් නැහැ, පොදු තහඩු කතුර ඕනෙකට පුළුවන්. එතකොට ස්කොච් තහඩු කතුර ගත්තොත් ඝනකම මදක් වැඩි අය කපන්න පුළුවන්. වක්තල තහඩු කතුර වලින් නම් වක්‍රාකාර දර කපන්න. එතකොට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පොදේ අපිට ස්කොච් තහඩු කතුර. ස්කොච් තහඩු කතුර. 55. දැව පෘෂ්ඨ සහ ලෝහ පෘෂ්ඨ දෙකටම පොදු නියමාම් ක්‍රමයක් වන්නේ ලාක්ෂා කිරීම වැරදි, පොලිෂ් කිරීම වැරදි, වාර්නිෂ් යෙදීම වැරදි, තින් තාලෙම කිරීම හරි. උත්තරය 4. 56. සුමට කිරීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා නොකරන උපකරණයක් වන්නේ කැටයත්ත ගන්නවා, වැලිකොලය ගන්නවා, අක්කියත ගන්නේ නැන්නේ, අක්කියතෙන් කරන්නේ කපන එක. උත්තරය දරුවනේ 3. හරි. 57. ලාක්ෂා යෙදීම මගින් නිමහම් කරන භාණ්ඩයක් වන්නේ මට දන්නපොතේ ලාක්ෂා කරනවා කියන වල දැකලා තියෙන දරුවනේ. දැන් ඔය හාමුදුරුවන් ළඟ තියෙන වටාපත තියෙන වටාපතේ මිට, එහෙම නැත්නම් ඔයා දැකලා තියෙනවා සේ සත් දැකලා තියෙනවනේ, සේ සතේ මිට හදලා තියෙන ලාක්ෂාවලි. හරි හරි. එතකොට පුතේ ලාක්ෂා යෙදීමෙන් කරන භාණ්ඩයක් කවිච්චිය නම් නෙමේ, අල්මාරියක් නෙමේ, පිත්තල භාණ්ඩ නෙමේ, සේ සත සහ මුතු කුඩු මිට. හරි. උත්තරේ 4. 58. ලීයක තවඩ ලද ඇණයක් ගැලවීමේ නිවැරදි ක්‍රමය වන්නේ පුතේ ලීයක ඇණයක් ගලවද්දී කරන්නේ දඬු අඩුව තියලා ඒ ඇණේ ගලවනවා තමයි.
දඬු අඬුවට යටින් තව ලෑල්ලක් තියලා ඒ මත තියලා ඔය අඬුවෙන් ඇනේ ගලවනවා නම් වඩා පහසුවෙන් ওই වැඩේ කරගන්න හැකියාව ලැබෙනවා. බලමුකෝ අඬුමිටිය භාවිතා කර ගැලවීම එක හරි. බලමු තව ඊට වඩා හොඳ උත්තර තියෙනවද කියලා. අඬුමිටිය යටට ලී කැබල්ලක් තබා ගැලවීම උත්තරේ හරියටම හරි දෙවෙනි කෙනා උත්තරේ දෙක. 59 ආයුධ උපකරණ සහ යන්ත්‍ර කොටස් ස්නේහණය කිරීම නිසා වාසියක් නෙමේලු. ආයුධ උපකරණ සහ යන්ත්‍ර කොටස් ස්නේහණය කිරීම නිසා වන වාසියක් නෙමේ කියලා කියනවා. හරි, පළවෙනි එක තමයි පොතේ පහසුවෙන් කරකැවීම. දෙවෙනි එක කෙනා කියනවා කාර්යක්ෂම වීම. තුන්වෙනි කෙනා කියනවා දිගු කල් පැවැත්ම. හතර උපාංග ගෙවීම වැඩිවීම. පහ කියනවා මනා ක්‍රියාකාරීත්වය. එතකොට පොතේ ආයුධ උපකරණ හා යන්ත්‍ර කොටස් ස්නේහණය කිරීම නිසා වන වාසියක් නෙමේ. පහසුවෙන් කරකැවීම නම් වාසියක්. කාර්යක්ෂම වීමක් වාසියක්. දිගුකල් පැවැත්මක් වාසියක්. උපාංග ගෙවීම වැඩිවීම එහෙකනම් වෙන්නේ නැහැ. උත්තරේ 4. 60 පුතේ කියනවා මෙහෙම. පැතලි කපන කටුවේ මෝහත් කෝණය වන්නේ. පැතලි කපන කටුවේ මෝහත් කෝණය. පැතලි කපන කටුවක මෝහත් කෝණය. හරි. දරුවනේ දැන් ඔය පැතලි කපන කටුවේ මෝහත් කෝණය අපි දන්න අංශක කීයද? අංශක 60යි. අංශක 60යි. ඔයාලට දරුවනේ දීලා තියෙන ඩොකියුමන්ට් එක ගත්තාම ඒ ඩොකියුමන්ට් එකේ ඔයාලට දරුවනේ ඔය පැතලි කපන කටුවක දරුවනේ ඔයාලට ඔය පැහැදිලිවම දරුවනේ ටියුට් එක ඇතුලේ දරුවනේ එක තැනක දාලා තියෙන පැතලි තහඩු කපන කතුරේ මෝහත් කෝණ අංශක කීයද කියලා. හරි, මේ සෝරි මේ අංශක 60 නෙමෙයි, අංශක 87යි. අංශක 87යි. උත්තරේ 4. හරි, ඔන්න ටී පහ පේපර් එකෙන් පරිණිති ඉවරයි. හරි, එයත් කියන්නක පැත්තකින්. නමුත් ඉතින් ලයිව් කරගන්න වඩාත් හොඳයි. අපි මෙහෙම කරමු. දැන් අපි අර ගිය සතියේ එක දවසක් කරන්න බැරි ප්‍රශ්නකුත් තිබුණානේ. එතකොට ඒකට එක දැන් පේපර්ස් ගොඩක් තව ඉතිරි වෙලා තියෙනවා. අපි මම මෙහෙම කරනවා, ඔයාලට හෙට වඩපු දේ ඔයාලට හෙට හවස වෙද්දි ඔය කරන්න බැරි විච්ච පේපර්ස් සෙට් එක තියෙනවානේ. ඒ කියන්නේ අපි ගිය සතියේ කරන්න බැරි වුණ නිසා එක සතියක් කරන්න බැරි විච්ච දවසක් තියෙනවානේ. ඒ කරන්න බැරි විච්ච දවසට මම ඇරියස් එකක් කවර් කරනවා. එතකොට මේ පේපර්ස් වල මම හෙට දවසේ මම පැය 3-4ක වීඩියෝ එකක් විදියට මම ඔයාලට හෙට දවස් ඇතුළත ලැබෙන්න සලස්සන්නම්. පහුගිය දැන් ඔය කතා කරන දේ පේපර් සෙට් එකක්ම ඩිස්කස් කරලා. හරි, එතකොට ඒක ඔයාලට බලලා පේපර් වල අඩුපාඩු හදාගන්න පුළුවන්. හදාගෙන ඊට පස්සේ දැන් මේ මාසෙට අදාළව ඊළඟ පාඩම් වලට සෙට් වෙන්න එපා. එතකොට මේ මාසෙට අදාළව ඔයාලා පන්ති වලට සම්බන්ධ වෙනකොට මේ පේපර් සෙට් එක ඉවර කරලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි දැන් අදින් මේ මාසෙ ඉවර වුණාට තව පේපර් සෙට් එකක් තියෙනවා අපි ළඟ. ඒ නිසා මේ පේපර් සෙට් එකට අපි උත්තර ටික ලියලා ඉවර කරගෙන අපි ඊළඟ මාසෙ වැඩ වලට සෙට් වෙමු. හරි, ඒ නිසා මම හෙට දවස් ඇතුළත වැඩ ගොඩක් ඔයාලට කරන්න අවශ්‍ය ඒ දේවල් ටික කරලා දෙන්න. හරි, ඒ නිසා එහෙනම් හෙට දවස මම ඔයාලට අවශ්‍ය වීඩියෝ එකක් ලැබෙන්න සලස්සන්නම් පේපර් වල අඩුපාඩු ටික කතා කරලා. එහෙනම් අදට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු. හරි, ඉවර කරලා අපි කන්ටිනියුලි වැඩ ටික කරගෙන යන් හෙට දවසේ. හරි, එහෙනම් පොතේ අදට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු. පැය 2ක් කියා 10 වෙලාව. එහෙනම් හෙට මම ඔයාලට මේ වීඩියෝ ටික ලබා දීලා සිද්ධ කරන්නම්. ඊට පස්සේ සිකුරාදා දවසේ සුපුරුදු විදියට පන්ති වැඩ ටික අපි ඉස්සරහට කරගෙන යන්. හරි ශෂ්කයා. හරි, එහෙනම් අදට වැඩ ටික ඉවරයි. අයිබෝන්.